සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවට ආරම්භ ලබා ගනිමු. සිගම දිනාය සඳහා tempත් වෙමු. සාදු කාර්යයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ. අදුක්කම සුඛාය අයියේ වේදනාය කිං පටිභාගෝ. අදුක්කම සුඛාය උපාසක වේදනාය අවිජ්ජා පටිභාගෝ තීති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි චුල්ල වේදල්ල සූත්‍රය ඉදින් තියාගත්තා කියන එක සිහිපත් කරගනිමු. ඒක මජ්ක්‍ධිම නිකාය කියන සර්වඥාන්සේගේ දේශනා සඳහන් සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒවට වේදල්ල සූත්‍ර කියලා සඳහන් කරනවා. සර්වඥාන්සේගේ ශාසනයේ නවංග සත්තු ශාසනය කියලා සඳහන් කරලා තියෙනවා. සුත්තං ගෙයයන් වෙය්‍යාකරණං ජාතකං ඉතිවුත්තකං කාතා ආදි වශයෙන් දේශනා විලාස නැත්නම් දේශනා ඉදිරිපත් කරන ස්වභාව නමයක් දේශනා කරනවා. ඒකේ එකක් තමයි මේ කියන වේදල්ල සූත්‍රය. වේදල්ල සූත්‍රය පිළිබඳව විස්තර කරනකොට සඳහන් කරන්නේ වේදය වගේ වචනයකින් ඇත් ලැබිය ආවේකක් සාකච්ඡා මාර්ගෙන් ධර්ම කාරණා මතු කර ගැනීම. ඉතී ඒ විදිහට සූත්‍ර චුල්ල වේදල්ල මහ වේදල්ල ආදි වශයෙන් වේදනා වේදල්ල සූත්‍ර රාශියක් සඳහන් වෙනවා. අපේ රාශියක් නෙවෙයි, සුළු ප්‍රමාණයක් සඳහන් වෙනවා. ඒ තාමත් ගැඹුරින් වෙන විදිහට කියනවා වැඩිට බැහැපු කට්ටිය ඒ පිළිබඳව ඇතිලා තියෙන සාකච්ඡා තුළින් ගිනිපුපුරු විශ්ේන්නා වාගේ හරියට කල් දෙකක් එකට ගන්නකොට නැත්නම් ගිනි ගලක ආයුධයක් ගන්නකොට ගිනිපුපුරු විශ්ේන්නා වාගේ විහිදිච්ච ඉතාමත්ම සජීවී ධර්ම කොටස තියෙනවා. ඉතින් මේ චුල්ල වේදල්ල සූත්‍රයේ තියෙන වටිනකම තමයි ඒක පිළිපැමීම් කතාව. ඒ කතාවේදී එවකට ඒ ධම්මදින්නා තෙරින්නාංශේ ලබාගත්ත ඒ අවබෝධය පිළිබඳව එතුමිය ගිහි කාලේ හිටපු උපාසක විසාක සැක කරන ගතියක් පේන තියෙනවා මේකේ. සැක කරලා අනුකම්පාවෙන් එයාට ධර්ම කරුණු මතු කරලා දෙන්න නානා විහිර ප්‍රශ්න අහන ප්‍රශ්නවලට ධම්මදින්නාව වෙන උත්තර දිහා බලනකොට පුදුමාකාර විචක්ෂණ ගතියක් තියෙනවා. ඇත්තට මේකේ සෑහෙන කොටසක් ගෞරවය යනවා ඒ ප්‍රශ්න විලාසයට. ප්‍රශ්න කරන ආකාරය කිසිම තැනක අනුකම්පාවක් නැහැ. පතුරු ගහන ප්‍රශ්න, විශිතුරු ප්‍රශ්න, බිදා දක්වන ප්‍රශ්න. ඉතින් ඒකෙදී අපි මතු කරගත්තේ මේ උපාදානයේ සහ පංච උපාදානස්කන්ධයේ කියන දෙකම එකක්ද එහෙම නැත්නම් දෙකක්ද කියලා. ඉතින් ඒක තේරෙනවා සාමාන්‍යයෙන් ඉදින්දා මේ පවුල් නඩත්තු කරන මිනිසුන්ට ඌව ප්‍රශ්න නෙවෙයි. ඒ ප්‍රශ්න වෙන්නේ භාවනාවට ගිහිල්ලා ඒව පිළිබඳව, ඒ කියන්නේ වචනවල විශේෂණ පදවල අර්ථ ඡායාවල් වල උත්තරම ඉදී සදී පැහැදිලි ගත කරන අයට වෙන මතු වෙන දෙයක්. එහෙම නැත්නම් විභජ්‍යවාදීව බුද්ධ ධර්මදී ආබාලන කෙනෙකුට විතරයි ප්‍රශ්න මතුවේ. පංච උපාදානස්කන්ධය සහ උපාදාන කියන දෙකම එකක්ද කියලා. ඉතින් එතකොට ධම්මදින්නා දෙනවාද එකම දෙකම එකක් නෙවෙයි. හැබැයි පංච උපාදානස්කන්ධයේ පරිබාහිර පංච උපාදානස්කන්ධක් නැහැ. යම් ස්කන්ධයක් විශේෂී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ ආපහම පංච උපාදානස්කන්ධ කියනවා. නැත්නම් පංචස්කන්ධ කියලා කියනවා. ඒ ඕනෙම ස්කන්ධයක් වෙරේ කෙනෙක් ගැති චන්ද්‍රාගය තමයි මෙතන බලපාන්නේ. ඒ චන්ද්‍රාගය තියෙනවනේ ඒව උපාදාන වෙනවා. ඉතින් ඒකෙන් අදහස් වෙනවා හැම දෙයකම චන්ද්‍රාගයක් නෑ. චන්ද්‍රාගය හැම දෙයකම තියෙනවනම් නිවනක් ලබන්න බෑ. ඉන්සා උපාදානස්කන්ධ වගේක් තියෙන නැත්නම් ස්කන්ධ වගේක් තියෙනවා ශිල්පීය ක්‍රමයට ප්‍රතිපදාවදීගේ වැස්සොත් චන්ද්‍රාගය ඇති කරන්නේ නැතුව චන්ද්‍රාගයෙන් තොර ඒ උපාදාන ඒ ස්කන්ධයන් දැක ගන්න පුළුවන් ගතියක් දැක්ක බුදුරජාණන් වහන්සේ අපි එතන තමයි අඳගහගෙන යන්න හදන්නේ. දැන් ඉන්නේ
චන්ද්‍රාගය තියෙන තැනක ඒ චන්ද්‍රාගය තියෙන තාක්කල් අපි කර්ම සහ කර්ම ඵලය කියන චක්‍රයට අහු වෙලා කඹරනවා සංසාරේ. නමුත් හොඳ තීක්ෂණ බුද්ධියත් ඒ උපාදාන කියන වචන වැඩි ඒ ස්කන්ධ චන්ද්‍රාගෙන්තරෝ දැක් ගන්න පුළුවන්. දැක්කොත් ඒ දකින්න කෙනාට දන්න කෙනාට ගැළවමක් තියෙනවා. ඒ දැක ගන්න ක්‍රමයට පටිපදා ප්‍රතිපදාව අනුභුම්බ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ටික හරීම රේකී ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන්. සුතුමි ඥානෙ ඉගෙන ගන්න පුළුවන්. ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ අර තමන් මෙතෙක් අල් දකින්න දකින්න දේ උපාදාන කරන ලෝකෙක හිටලා එහෙම උපාදාන නොකරන පැත්තක් මේකේ තියෙනවා. ඒක සඳහා ඇත්තටම එහෙම දෙයක් මේ සමබර ලෝකෙ තියෙන්න පුළුවන්ද කියලා සලකා බලලා තියෙන්න පුළුවන්. මම මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕන කියන එකට කියනවා චින්තාමය ඥාන කියලා. කල්පනා කරනවා මම අභවෝණේ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ, අභවෝණේ ගෙඩිය පිටින් කන්නෙත් නෑ. එතකොට ඒ කියනවා චින්තාමය කොටසක්. ඉතින් හැම කෙනාටම චින්තාමය ඥාන පහළ වෙන්නේ මොකද අහපුදී ධාරණ ශක්තියක් තියෙන කෙනාට විතරයි චින්තාමය ඥාන පහළ වෙන්නේ. ඒතකොට තමයි ළඟ තිබුණු ඥාන සහ අලුතෙන් ආපු ඥාන අර මොලේ ක්‍රියාත්මක වෙන ක්‍රමෙට කියන්නේ අනුමාන කරනවායි කියලා. නැත්නම් ණය විපස්සනාව කියනවා. එහෙම නැත්නම් තර්කණේ කියලා කියනවා. නැත්නම් ආකාර පරිවිතක්ක කියනවා. ඉතින් ඒක මනසේ විශේෂිත අවස්ථාවක්. අලුතෙන් එන ඕනම දෙයක් ප්‍රතික්ෂේප නොකර විදී පිටින් බාර නොගෙන ඉන්ටර්නලයිස් කර ගන්නවා වගේ Tamanට ගැළපෙන කොටසට මේක පදම් කර ගැනීමක් තියෙනවා. ඒකට අනුමාන ඥාන කියනවා, චින්තාමය ඥාන කියලා කියනවා. ඉතින් මේ චින්තාමය ඥානෙටත් අහු වෙලා මන අපයක් ඕවෝ මේක මොකද්ද අලුත් දෙයක් තියෙනවා කියලා හිතුනොත් විතරයි භාවනාවේ පැත්තට කෙනෙක් පෙළඹෙන්නේ. ඊට පස්සේ තමයි භාවනාවේ ඥාන වැඩෙන්න පටන් ගන්න. ඉතින් එතකොට මේක අතර අනුපූර්ව වර්ධනයක් වෙන අතර චින්තාමය ඥානේ ඉඳලා භාවනා සුතමේ ඥානෙලා චින්තාමය ඥානෙට යනවයි කියලා කියන්නේ විශාල පරිවර්තනයක්. චින්තාමය ඥානේ ඉඳලා භාවනාවට යනවයි කියලා කියන්නේ විශාල පරිවර්තනයක්. මේ පරිවර්තනේ උනාට මදි. ලොකු පිමි දෙක තුනක් පැනලා භාවනාවේදී අර අහපු දේ හිත අල්ලගත්ත දේ නවත යොදමින් කටයුතු කරන්න ඕන නිසා භාවනාවෙත් ආශීවත ආශීවනා භාවනා බහුලී කතා කියලා භාවනාවක් කොටස් තුනක් තියෙනවා. ඉතින් මේ වැඩමුළුවකදී අපි බලාපොරොත්තු වෙන පොඩ්ඩක් ආශීවන ප්‍රති ලැබලා දෙන්න විතරයි. තමයි මේක කරන්න ඕනේ කියලා චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් නයිවසනාට දාගත්තදී මේ තැන් වලින් ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න පුළුවන් කියලා අතනින් මෙතනින් තෙන්තෙන් වලින් චන මාත්‍ර වශයෙන් ප්‍රත්‍යක්ෂණය යෝගාවචරයට ලැබුණා නම් ඒ යෝගාවචරයට එතකොට ඉන්නගෙන ඉන්න බින්ගෙන් යන්න හැංගිලා යන්න පොටක් පැලෙනවා. එහෙම නැත්නම් හිරගෙන් පැලලා යන්න බින්ගයක් අහු වෙනවා. ඉතින් ඊට පස්සේ ආ දක්ෂ වෙන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට ආරගෙන යන්න. ඒක හරියට මේ ආහාර තියෙන දැන දැක්කම මීයි තාම ළඟ තැනීම බින්ගයක් හරන්නේ. ඒක මීයන්ට කවුරක්වත් ඔය රේඩාර් පණිවිඩ දෙන්නෙත් නැහැ. බින්ග ආන අපේ ඉංජිනේරුලා දින කිසිම උපකරණයක් නැහැ. හරියටම කිට්ටු දැනි හැරුවා කාල යනකම් හොයන්න බෑ. අන්න ඒ ඥානේ අපි ළඟ තියෙනවා. යන්න ඕනේ නම් පාර තියනවා කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. අත්ති කේ උපඤ්ඤාතෝ මග්ගෝ. අපිට වෙලා තියෙන්නේ යන්න ඕනේ නැහැ. යන්න ඕන නම් පාර තියෙනවා. ඒ ඥානය අපි උපත්තිම ලැබලා තියෙනවා. ඒ උපත්ති ඥානය උත්ප්‍රේරණය කිරීමක් තමයි අපි වැඩමුළුවක් කරලා කියනවා. මෙන්න මෙතෙන්ට තට්ටුවක් දාපන්, මෙතෙන් තට්ටුවක් දැම්මොත් පේනව නේද බොල් ගතියක්? ඕක හරපන්ගය. ඉතින් හරණේක වැඩමුළුවේදී කරලා දෙන්න බෑ. බුදුජානනාංශ කරලා දෙන්නත් බෑ. ඒක තමල ළඟ තියෙන ආයුධ කට්ටලේ අරගෙන ඉතින් ගල්කොටන්නා වගේ ටොක් 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 කරලා ගහ 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 ඉන්නවා. ගහන තැන මේකයි. ගැලුණොත් කොයියෝ පුදුම ගැලවිල්ලක් තියෙන කියන එක වැඩමුළුවකදී අල්ලා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් බලනකොට අපි හිතාගත්ත මේ චුල්ලපේතල සූත්‍රයේ මේ උපාදාන තහ පංච උපාදාන ස්කන්ධ කියන මේ දෙක වෙන් කරලා උපාදානයන්ගෙන් තොර මේ පංචස්කන්ධයක් අපිට අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක බැලුවොත් අපිට ඇත්තටම කියනවා නම් ඒකේ රූප කොටසේ නැත්නම් රූප ස්කන්ධයේ මේ තැනට යන්න සෑයෙන ලාක්ෂාකිතාදක හම්බුණා පසුගිය අවුරුදු 200 ඇතුළත භෞතික විද්‍යාවේ පරීක්ෂණ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ගෝචරව පටන් ගත්ත භෞතික විද්‍යාව
ඇහැට කනට නාසයට දිවට කයට තීරෙන ඉන්ද්‍රිය ප්‍රතිපදව පටන් ගත්ත භෞතික විද්‍යාව පසු කාලීන ඇති වෙච්ච මේ විස්තර හොයා බැලීමේ මයික්‍රොස්කෝප් ඉලෙක්ට්‍රික් මයික්‍රෝ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ලේසර් බීම් වගේ දේවල් වලින් ඇහැට පේන්නේ නැති වුණාට අල්ලන්න පුළුවන් ක්‍රමයක්. හරියට කියනවා නම් එක්ස්රේ කියන එක ඇහැට පේන්නේ නැති වුණාට ඒක වැඩ ගන්න පුළුවන්. විදුලිය කියන එකට ඇහැට පේන්නේ නැති වුණාට ඒක වැඩ ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනිකස් ඇහැට පේන්නේ නැති වුණාට වැඩ ගන්න පුළුවන්. ගුරුත්වාකර්ෂණය ඇහැට පේන්නේ නැති වුණාට වැඩ ගන්න පුළුවන් කියනව ඉස්සෙල්ලාම පේන්නේ මැජික් වගේ. සයන්ටිෆික් මේ මිස්ටික් කියලා. නමුත් දැන් තේරෙන්න පටන් ගත්තා මේ ප්‍රත්‍යක්ෂණකලයි ගොරෝසු මට්ටමින් දෙපැත්තට යන්න ඉස්සර මිස්ටික්ස් කියපුවා දැන් සයන්ටිෆික් වෙන්න පටන් ගත්තා. අන්නේ වේගනේ යනකොට මේ අණුව කියන එක පරමාණු වලට කඩන්න පුළුවන් කියන එක අපි ඉස්කෝලේ යන කාලේ තේරුම් ගන්න තිබුණා. ඊට පස්සේ පරමාණු තමයි මූලිකම දේ ඒකේ හැර කඩන්න බෑ කියන එක ජීව නිර්මාණවාදීන් ලොකු සතුටක් ඇති වුණා. එයන්නාසේ පරමාණු හැදුවා. මිනිස්සුන් පරමාණු වෙනස් කරන්න බෑ, පරමාණු වෙනස් කරන්න බෑ කියලා. ඉතින් ඒක බටහිර චින්තකනේ කාලයක් තිබිලා අණු පරමාණුක දේවල් නැත්තම් සබ් ඇටමික් පාටිකල්ස් වලට යන්න පටන් අරගත්තා. ගිය ගමන් අර අණුව පරමාණුව කියන පෙළගැස්මට විශාල බාධාවක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ අණු පරමාණුක දේවල් නැත්තම් සබ් ඇටමික් පාටිකල්ස් බලනකොට ඒව කොයි එකේ තිබ්බත් සමානයි. අණුව සහ පරමාණුව එකිනෙකාට වෙනස්. ඉතින් මේ නිසා මේ සබ් ඇටමික් පාටිකල්ස් වලින් හයිඩ්‍රජන් හැදිච්චාමයි හීලියම් හැදිච්චාමයි දෙක සම්පූර්ණ හැසිරීම් දෙකක්. හැබැයි හයිඩ්‍රජන් සහ හීලියම් දෙක කඩලා බැලුවොත් තියෙන ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, පොසිට්‍රෝන, ක්වාක්ස් ඒව සමානයි. ඒතර මේ සමාන දෙකෙන් මේ අලුත්ම දේවල් නට අපි මූලද්‍රව්‍ය කියලා කියනවා අපිට ආවර්ජිත වගුවේ දාලා පෙන්ලා දුන්නා ඉස්කෝලේ යන කාලේ. ඒ දෙති ගානක් පෙන්නවා. පෙන්න ගියාම ලස්සන සැකිල්ලක් හම්බුණා. ඒ සැකිල්ල තොප්පු කරා. කටල බලද්දි ඒක අන්තිමට යනකොට ලොකු ලොකු පරමාණු ඒ වගේම සබ් ඇටමික් පාටිකල් එක්ස්රේ විදියට පිට වෙනවා. බීටා කිරණ, තීටා කිරණ කියලා බිම්මිට ගියාම ඒව වෙන දෙයක් බවටපත් වෙන්නේ නැහැ. හැබැයි ඒක තිබුණේවත් නෙවෙයි. ඊට පස්සේ අවර්තවගේ එක කොටුවක් ඇතුළේ මෙන්න 16,000ක් එළුව බෑටඩෝර ගාල් කරනවා වගේ ගාල් කරන පටන් ගත්තා. කොන්න අවර්තිතවගුව නිකන් ඕවර් පොපියුලේටඩ් වෙලා කචල් යාගෙන කාලේ තමයි අපි ඉකෝලින් අස්ුනේ. දැන් ඊට වැඩි ගොඩක් වෙනස්. දැන් ඒක මහා අමු විකාරයක්. මේ සබ් ඇටමික් පාටිකල් තමයි. ඒ සබ් ඇටමික් පාටිකල්ස් එනර්ජි කියනවා. ඇටමික මේ අණු මූලද්‍රව්‍ය නැට කියලා කියනවා. මේ දෙක අතර කරකැවිල්ල ගිහිල්ලා ඔන්න අයින්ස්ටයින් පප්පා හිරුණා හිරවිල්ලක් E mc2 කියලා ලියලා එනර්ජි මැටර් එකයි සම කරා. ඉතින් සමහරු කියනවා ඔය රිලෙවෙකට කම්පියුටරයක් ඕන් කරලා කීබෝඩ් එකකට පයින් ගරියොත් සමහර විටක E mc2 කියලා වදින්නත් ඉඩ තියෙනවා කියලා. ගහන ගහන රිලෙව පයින්කොට වැදුනට මේක theory එකක් විදිහට ඉදිරිපත් කරන්න හිතුනේ අයින්ස්ටයින්ට විතරයි. ඒ නිසා අයින්ස්ටයින් අයිය වුණා. අපිට ගහනකොට ඔක වදින්නම් ඉඳ තිබුණා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ. මෙහෙම කතා. හැබැයි ඒක දැන් මේ වෙනකොට බොරු වෙලා කියනවා. ඉතින් මේ ටික ඔක්කොම දැකපු බුදුහාමුදුරුවෝ කොහොමද දෙයක් උපාදාන වෙන්නේ සහ උපාදාන නොවෙන්නේ කියන එක දැන් ධම්මදින්නාගේ මුවින් එළියට එනවා. යමක් පිළිබඳ චන්දරාග කරනවා නම් ඒක උපාදාන වෙනවා. දේවල් තියෙන්න පුළුවන් චන්දරාග නොකර. ඔන්න ඕකට පොඩි ඉඟියක් සර්වඥාන්සේ ඉන්න කාලේ ඇතිවෙච්ච ඒ මාළුකී පුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක ඇතිවෙච්ච සාකච්ඡාවේදී මාළුකී පුත්තු කියලා වයසක කෙනෙක් ඇවිල්ලා පැවිදිලා බුදුනාන්සේ කයිලගෙන ඉපා වෙලා තියෙන මට දැන් දන්තරි මට තනි වෙන්න ඕන මට භාවනා කරන්න ඕන ඉතාම වැර වෑයම් කරනවා මට යන්න කමටහන දෙන්න කියලා බුදුනාන්සේ කියලා මේ නා කියලා ඇවිල්ලා පැවිදිලා මේ මට එන කමටහන ඉල්ලන්නේ අයව දීලා තියෙන එකමයිද එහෙනම් ඉලන්දාරි කොච්චර ඇවිල්ලා මට කරදර කරයි කියලා වගේ නිකන් නාකින්ද පොඩ්ඩක් ඇලමිටෙන් අයියෝ අනිවල්ලා ප්‍රශ්න විචාරතුන් ක්‍රමයකට නෝඳයි ඔබ මොකද හිතන්නේ කියලා මාළුගේ පුත්‍ර ස්වාමීන්ට මේ ප්‍රශ්න තාන්කි මඤ්ඤති මාළුගේ පුත්‍ර
යේ තේ චක්ක විඤ්ඤය රූපා අදිත්තං අදිත පුබ්බන් පස්සදීන පස්සෙස පතියන්ති තත්තතේ චන්දං වා රාගං වා ප්‍රේමං වා කියලා ප්‍රශ්නයක් තහනම් මාළුන්ගේ පුත්‍ර ඇතින් දැකිය යුතු රූප જાතියක් තියෙනවා ඔබ කවදාවත් දැකලා නැහැ දැන් දකින්නෙත් නැහැ දැන් පේන්නත් නැහැ ඒක නතර වෙන්න වෙන්නේ නැහැ. අන්න එහෙම රූපයකින් ඔබට ඡන්දයක්වත් රාගයක්වත් තණ්හාවක්වත් ඇති වෙයිද කියලා. ඇතින් දැකී යුතු රූපයක් තියෙන ඔබ කවදාවත් දැකන්නේ නැහැ. දැන් දකින්නෙත් නැහැ. දැන් පේන්නෙත් නැහැ. මත්තර පේන්නෙත් නැහැ. එහෙම රූපයකින් ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් වෙන්න පුළුවන් කියලා. බලඟුත් සාල් කියන ඒකට එන්නේ නැහැ කියලා. අපි දැකපු දන්න දේවල් විතර රාග මේ චන්ද රාගයක් මේ රාගංවා චන්දංවා ප්‍රේමංවා කියලා වචන තුනක් දාලා තියෙනවා. ඊට පස්සේ යනවා සද්දයක් තියෙනවා අහලත් නැහැ. ඇහෙන්නෙත් නැහැ. ඉස්සර අහලත් නැහැ. මත්තර හඳ වෙන්නෙත් නැහැ. එහෙම සද්දකින් ඒක කිසිම චන්දයක් රාගයක් පහළ වෙන්නේ නැහැ. ගන්ධක් රසක් පහසක් ඔක්කොම දාලා මුද්‍රඥාන් නාන්සි මතක් කළා තියෙනවා මේ දැන් දකින්න රූපයක් තියෙනවා මාළුගේ පුත්. ඒකේ චන්ද රාගය මතුවෙන්න පුළුවන් ඒකත් ඊගා චිත්තක්ෂණෙදී නෑ දැකෙන චිත්තක්ෂණෙම නැතිලා යනවා. ඔබ ඕක හිතේ තියාගෙන හිටියොත් තමයි ඔබට කර්ම රැස් වෙන්නේ. ඔය දැකපු දේ ඔතනින් ඉවර කරලා දාපන්. දකින්න දේ එතනින්ම ඉවරයි. ඉතුරු වෙන්නේ චන්ද රාගේ විතරයි. ඔබේ ඔයකට දෙවන ඇලිම විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා දකින්න දේ දකින්න දේ ඉවර කරපන්. අහන දේ අහන දේ ඉවර කරපන් කියලා බාහ්‍ය ධාර්චුරීත දීපු ඒ සමීකරණය දෙනවා. ඒක මාළුගේ පුත්‍ර දානට හරි සතුටක් ඇති කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේ හරිනම් මට මෙන්න මේක මෙහිමයි වැටහෙන්නේ කියලා රූපයක් බලනකොට සතියෙන් බැලුවොත් කොහොමද වෙන්නේ අසතියෙන් බැලුවොත් කොහොමද වෙන්නේ කියලා බලපු ආපු ගන්ධ රස පහස ලස්සන ගාථා 12ක් දේශනා කරනවා රූපං දිස්වා සති මුඨා පිනිමිත්තම් මනති කරෝති ඔබ අසතියෙන් යුක්තව සතිය නැති වෙලා නැත්තම් මොට සතියකින් රූපයක් දැක්කොත් ඒ රූපේ පිළිබඳ ඇති වෙන චන්දරාගේ ඔහි කක 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 යනවා ඒක පිළිබඳ කතන්දර ගොතනවා ඒක පිළිබඳව ප්‍රපංච කරනවා රූපන් දිශා සතිය මුට්ටා පිනිමිත්තම් මනති කරෝති තංච අජ්ජෝස චිත්තති ඒකට බැහැගෙන චා මන් දැකපු රූපේ මෙයිමයි 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 කියකේ එක නටකී කියා මේක පිළිබඳව පුදුමාකාර වමාරකෑමක් කරනවා. ඒ වමාරකෑමක් කරනකොට ඒ රූපේ නෙවෙයි දැන් හිත තියෙන බැඳපු කතන්දරේ ප්‍රපංචේ ඒ අතරමැද රූපේ වෙනස් වුණොත් මෙයා කියපු ඔක්කොම බොරු වෙනවා. ඒක නිසා ඒ රූපේ පුංචි වෙනස් වීමක් ආවත් ලොකු බයක් බරක් විහිසක් යට ඇති වෙනවා. මේ මම මේ රූපේ දැකලා කතන්දරේ හදලා බලනකොට මේක රූපේ වෙනස් වෙනවා. රූපේ මාව පාවා දීලා. රූපේ චපල වෙලා කියලා අවිජ්ජාව විහිසාව චිත්තමත් සූපහඤ්ඤච්ච. අර රූපේ හෙල්ලෙන්නේ නැතුව තිබ්බනම් මේ මං පචේ කියලා ඉරණකන්වත් මේක තිබ්බනම් කියලා ඒ රූපයේ වෙනස් වීමෙන් විහිසටපත් වෙනවා. ඒකෙන් නැත්තම් වෙනස් වෙන්නේ නැතුව දුනොත් අඩඩා මම කියපු රූපේ මං කියනකම් හොඳට තිබුණා කියලා සතුටටපත් වෙන අර රූපයේ වෙනස් වීම මත වෙහස ගන්න පටන් ගන්නවා. ඉතින් මේ කතන්දරේ තියෙන තාක්කල් නිවනෙන් ඈත් වෙනවායි කියලා. ඒ පුදුලනේ එන්නේ එන්නේ නිවනෙන් ඈත් වෙනවා. මොකද මේ කොහෙදෝ යන රූපයක් අල්ලන අනාවේක පළ කරන්න ගිහිල්ලා හොඳ නරක කියන්න ගිහිල්ලා දන්නේ නැති දෙයක් ඔප්පු කරන්න ගිහිල්ලා රූපය ඒකට ගැළපෙන්නේ නැති වෙච්ච ගමන් ඒක හරියට මම කියපු බොරුවක් වෙනවා අර රූපය අල්ලගත්ත කෙනාට. ඒ වෙනුවට නසෝ රජ්‍යසු රූපේසු රූපං දිස්වා පටිස්සතු මේ රූපේ දැකලා ඒක රංජනය කරන්න ප්‍රේම කරන වෙනුවට ඒක පාරට සතියක් පිටිනවා දැම්මම ඇහැට රූපයක් දැකලා මනාවයක් පහළුණයි කියන එතකොට අති ඇති කෙනාගේ නසෝ රජ්‍යසු රූපේසු රූපං දිස්වා පටිස්සතු සන විරත් චිත්තෝ වේදේති පංච නාජ්ජෝස චිත්තති මේ රූපය ගැන මෙයා අනාගත පැල කරන්න යන්නේ නැහැ. විරත් චිත්ත මෙයා හැමදාම චපලයි මෙයා ගැන කතා කරන්න ගියොත් මමත් බුරු කිව්ව වෙනවා කියලා අරගෙන බලන්නේ රාගරත් හිතකින් ප්‍රේමයකින් ඡන්දකින් නෙවෙයි විරත් චිත්තෝ වේදේති පංච ආජ්ජෝ නාජ්ජෝස චිත්තති මේකට රින්ග ගන්නට යන්නේ නැහැ. මෙයා ගැන කතන්දර කෙරුවොත් රූපය ගැන කතන්දර කෙරුවොත් රූපේ තියෙන විනාසින සුළු බව මගේ විශ්වාසණියත්තට වාදා වෙනවා. තමන් මෙයා විශ්වාස කරන්නේ.
ඒ නිසා විරත් චිත්ත වේ තන්තනාජ්ජෝස චිත්තති. එතකොට ඒ වෙලාවට අභිජ්ජා විහිසා ඉන්නේ නැහැ. මොකද රූපේ පිනුවේ මෙයා කැපවෙන්න වෙලා ගිල්ල නැහැ. ඊට ඒකල කතා කරලා කියනවා පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං කීයතිනෝ පචීයති ඒවං සෝ චරති සතෝ. මේ රූපේ දැක්කත් රූපේ පිළිවෙත රාගයක් මේවට ඇතිලා තිබුණත් මෙයා රූපෙන් රාගය ඇති වෙන හැටි පිළිබඳව අවබෝධය හරහා කෙලෙසෙන මඟ කපනවා මිස කෙලෙස් වඩන්නේ නැහැ. මෙන්න මෙහිමයි රූපේ දැක්කට පස්සේ වටකට උත්තර දෙන්න ගිහිල්ලා අප වෙන්න ගිහිල්ලා රූපේ චපලකම නිසා අපිත් අන්තිමට හැල් වෙලා යනවා. ඒ නිසා රූපේ පිළිබඳව ඒ රාගය ඇති වෙනකොටම ආවේ රූපෙන් කියලා දන්නකොටම යාන්ත්‍රණය දැකීම හරහා ඒකෙන් කෙලෙස් උපදන වෙනුවට ඥානයක් පහල කරගන්න. මෙන්න මෙහෙමයි මම මෙතෙක් කල් රූප දැකලා ඒවත් එක පටලවාගෙන අනවශ්‍ය වගබහර වගකීම් ඇති කරගත්ත දැන් කරන්නේ නැහැ කියලා කීයතිනෝ පචියති. එයා ඒක පැහැවන්නේ, පමරා ගන්න යන්නේ, දැකපු දේ පිළිබඳ සැකයු මුසුව කතා කරනවා. එතකොට ගෙවියමක් වෙනවා. එන්නේ එකට සතිචරණී කියලා උන්වහන්සේ තමයි නමක් දෙනවා. උන්වකට තමයි සතිචරණී කියන්නේ. අපි සක්මණේ ඇවිදිනකොට රූපයක් පේනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රූපෙ දැක්කත් වේදනාවක් ආවත් රූපෙන්ද කතන්දර ගොතන්න එපා. ඔබ පිළිඳන ප්‍රපංච කරන්න යන්න එපා. කරන හැම වෙලාවෙදීම රූපේ යම් අනිත්‍ය දුකක් තියෙනවා නම් ඒ අනිත්‍ය දුක උඹව පෙළනවා, උඹව තලනවා. මොකද මේ විශ්වාස කරන්න බැරි පෙරක දෝරුවේ කල්ලාගෙන නඩුවට කතා කරපුවාම පෙරක දෝරුවගේ අඩුපාඩු ටික නඩුව පරාදයට හේතු වෙනවා. ඒක අල්ලලා තියෙන පෙරක දෝරුව බොරුකාරයි. එහෙම නැත්නම් අපි මේ රූපේ වෙනස් වෙන සුළු එකක්. ඒ නිසා යම් වෙලාවක දකින්න දකින්න රූපේදී අපි මෙතෙක් කල සංසාරේ ගැට ගැහිච්ච හැටි. ඒකට උපාදාන නොකර චන්ද්‍රාග ඇති නොකර රූපේ හිම තමයි. හැබැයි යාගෙන අතිශෝක්ති කියන්නේ අන්නෙත් තමයි මේක විශ්වාස කරපන් කියලා. මෙයා පහත් කළා කතා කරන්නේත් නෑ. අපෝ යමහ චපලයි කියන්නේ රූපේ තමයි මේක දඟක තමයි ඇති. ඕක වෙනස් වෙන සුළුයි. කියලාස කතා කරන ගත්තොත් එයාගේ කතාවෙන් යාට යගේ ගුණ චරිතෙට කිසිම හානියක් වෙන්නේ නෑ. නිවන කන ගාව කියලා කියලා දෙනවා. එතනමයි නිවන තියෙන්නේ. ඉතින් මේකෙදි පෙන්නනවා ඒ රූපයක් පිළිබඳ හැසිරෙන ආකාරයේදී ඒ රූපය ගැන දැන් මම අපි ගමු ස්ටොක් මාකට් කතා කරනවා කියලා. අපි කියනවා අසෝල් කම්පැනි උන්ට ෂෙයා මාකට් එක හොඳයි කියලා. අපි විස්තර කරන්න ගියාට හෙට වෙනකොට ෂෙයා මාකට් එක මොකක් වෙයිද කියන්න බෑ. මම කීපයක් අහලා කවුරු හරි ඉන්වෙස්ට් කරා නම් ඊළඟ තේමිනේ මගේ ඇඟට කොට වෙනවා. ඊට පස්සේ දැන් මම මේ කතාන්නේ ෂෙයා මාකට් එක හත්ත පහකට විශ්වාස කරන්න බෑ. මම මේ අසයට ගහනවා. මට මේ ෂෙයා ගන්න ඔබ ගන්න ඔබ ඒක උඹේ වැඩක්. මම ඔබට ඔපිනියන් දෙන්න නෑ. මොකද ෂෙයා මාකට් කියන්නේ එහෙම එකක්. එහෙම නැත්නම් අපි මොන දෙයකට බිට් කරන්න ගියත් ඒ වගේ තමයි චපල දෙයක්. ඒතර මෙතන ෂෙයා කරන්න ෂෙයා මාකට් එකේ නොලෙජ් එකක් නැද්ද? නැත්නම් ෂෙයා කරන්න නොලෙජ් එකක් තියෙනවද කියලා බලුවොත් නොලෙජ් එකක් තියෙනවා. ඒක ලක් බයි චාන්ස්. එහෙම නැත්නම් ඒකට කියනවා ද ගිස්ට් කියලා. ද බ්ලින්ක් කියලා. හරියටම වෙලාවට ආපුව මං ගහන්න මට මෙයාට කී කිය ඉන්න වෙලාවක් නැහැ. එයත් ඒ චාන්ස් එක ගන්න. ඒ නිසා ෂෙයා මාකට් වල එෆිෂන්සි එකක් තියෙනවා. හැබැයි ඒක ඔය ලීනියර් සිස්ටම් එකට උගන්වන්න බෑ. ඒක මේට්‍රික්ස් එකක්. ටක් ගාලා ගැහුවොත් ඉදු නැත්තන් නෑ. ආනේ ඒ ගතිය ඒකත් නොලෙජ් එකක් තිබුණාට ඒක ඔය අපි හිතන විදිහට පාසල් පන්තියක භෞතික විද්‍යා භූගෝල උගන්වන්න උගන්වන්න බෑ. ඒක යාගේ අවස්ථාවාදී කර වැඩ කරගන්න හැටි. ඒ අතින් අපිට සමාන දැනුමක් තියෙනවා. මේ අධ්‍යාපනයේ අපි හිත ලීනියර් කරනවා. කියලා මේකුණත් මේක වෙන්නුනොත් මේකුණත් මේක වෙන්න. එහෙම නෙවෙයි ලෝකේ වැඩ කරන්නේ. ඒ ලින්ක්ස් දෙකක් අතර තියෙන සම්බන්ධතාවය කැවටික්. අපිට මේ සමීකරණ දාලා දිවට ඔය හැම සමීකරණයක්ම බොරු. ඔය හැම සමීකරණයක්ම නිත්‍යවාදයට වැටලා තියෙනවා. ඉතින් අපි නිත්‍යවාදීන් සමීකරණ ඉගෙන ගිහින් බලනකොට මේ මොකක්ද ඒක? වෙන්නේ එක. අන්න එතනදී මම මේ කියන්න හදන්නේ මේ රූපය උපාදාන කරන මට්ටමට එන්න ඉස්සර වෙලා පටන් ගන්නේ අවස්ථා රාශියක් තියෙනවා. තාම උපාදාන වෙන්න හේතු වෙලා නැහැ. මෙන්න මේ මල පැන්නට පස්සේ, කට පැන්නට පස්සේ මේක උපාදාන වෙන්න පුළුවන්. අන්නේ උපාදාන වෙන්න ඉස්සෙල්ල කොටස දකින්න බැරි තරම් අපි අසතිමත්. උපාදාන වෙන්න ඉස්සෙල්ල රූපේ දකින්න බැරි තරම් අපි මදයට පමාදයට ලක් වෙලා තියෙනවා.
එනිසා ඉස්සල්ලාම දන්නවනම් අපි මේ ගත කරන මුළු ජීවිතේම දීපු කට්ටියක විතරක් නෙමෙයි සුරාමේරේ මජ්ජපමා නෙමෙයි මජ්ජපමා දෙකේ ඉන්නේ කියලා අපි මත් වෙලා ඉන්නේ පමාවට ලක් වෙලා ඉන්නේ සුරාව නිසා විතරක් නෙමෙයි සබුණ කට්ටියන අඩු ගන්න ඕ දන්නව මදේට ප්‍රමාදයටපත් උනේ සුරාම නිසා කියලා අපි දන්නේවත් නැහැ එක්කෙනෙක්වත් නැහැ ගැලවිලා ඒකට කියනවා ඉක්ටි දුත්ත සුරාගත චක්කු දුත්ත එක එක දුර්ථ දේවල් බුදුසසුනේ අපිට පෙන්ලා දීලා තිනු අපේ අම්මලා තාත්තලා ওই ටික තමයි අපිට උගන්ලා තියෙන්නේ ජීවිතේ ගත කරනකොට නිකන් ආතල් එක දාන්න මොන දෙයක් කරපන් සතුටු වෙන්න ඉතින් එතකොට ඒ ඇති කරන හැමතැනම මේ චන්දරාගයනේ මේ බෝ කරන්නේ මේ උපාදාන වෙන්න ඕනේ චන්දරාග තමයි අපි අවුරුදු 6 ඉඳලා ඉගෙන ගන්න 6 වෙනකන් ඕක ඔළුවට දාන්න බෑ අපි අපිගෙන 6-4 දන්නේ නැති කියලා දැන් ඉතින් අර මොන්ටිසෝරි මැතිනට පිංචි දෙන්න පහේදිම පිස්සු වට්ටන්න පුළුවන් කෙනෙකුට. අවුරුද්දකට කලින් වට්ට දැයි. දැන් ඊට පස්සේ ගිහලා අවුරුදු 3 ඉඳලම පොඩි උන්ට මේ රෂනල් ඩීනිය এডুকেෂන් පටන් ගන්න තියෙනවා. ඉතින් දැම්මට පස්සේ අර ලස්සන සුන්දර මනස හතරස් වෙනවා. ඉතාම බාල වයසදී. ඉතින් අපි කියුවේ ඒකටම ඊටත් යටින් පොඩි කොන්ස්පිරසි තියෙකක් දැම්මා. අවුරුදු 6ේදිම සතිය වන්නලා දෙන්න. කියන්නේ මොකද්ද කරන්න කියලා මේ ටූල් එක ළඟදී ආයෙනකෝ බදිල්ලමට වගේ කියලා. ඉතින් අම්මලා තාත්තලා හරි විරුද්ධයි ඒකට. මේ පොඩි උන්න ගැලවු මාර්ගයක් කියලා දෙන්න. අම්මලා තාත්තලා කැමති අම්මලා තාත්තලා වගේම කක්ක වැඩ කරනවා දකින්න. පොඩි උන් අර විද්‍යාවට අන්ධ භූත වෙනවා දකින්න කැමති. ඉතින් අර හතිය දුන්නොත් එහෙම ඌට පොඩි අප්සෙට් එකක් තියෙන ඇත්තරම. ඒ මොකද දන්නයි පොඩි කාඩ් කරන ඌට අම්මගේ තාත්තගේ තරති පිටින් පටන් ගන්නවා. දැන් අම්මලා තාත්තලා ඉන්නේ වීදුරු ගියක ඉඳලා ඇඳුම් මාරු කරන දෙල්ලමක් වෙනවා උතල. මුත පොඩි එකාගේ සතිය කියන්නේ හරිම ෂාප්. දැන් අපි කරන්නේ හොරේන් අම්මලා තාත්තලා කියලා තමයි කරන්නේ. හොරේ කියලා පොඩි එකාට දෙනවා. මෙන්න මෙහෙම චීනක් කණ්ණාඩියක් තියෙනවා පොඩ්ඩක් පාවිච්චි කරන්නටි බලපංකො කියලා. උන් ඉස්සෙල්ලා මල්ලන්නේ අම්මගේ තාත්තගේ අසතිය. ඊට පස්සේ ගුරුවරයාගේ අසතිය. එතකොට අපේ වැඩි වෙලා ඉවරයි. අපි දෙන්න දෙන්නක වීලක. දැන් අර වගේම තමයි අධ්‍යාපන වලට 4 දෙන්න පුළුවන් පොඩි එකකට සතිය අවුරුදු 3 දෙන්න පුළුවන්. අර ලීනිය සිස්ටම් එකට දාන වගේ අපි දෙනවා. ඒක මේ මම මේ බාකටින් සිස්ටම් එකක් දාන මේ කටිවාසල ගැන. ඒක නෙමෙයි බන. බනට කියන්නේ තියෙන්නේ රූපය අර වගේ චන්දරාගේ එන්න ඉස්සෙල්ල අල්ල නැහැදී. ඒක තියෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ. මදුපිණ්ඩික සූත්‍රයේ බුදුරජාණන්සේ දේශනා කරනවා ලස්සන දිග කතාවක් තියෙන එක මේ වෙලාව ගත්තත් එමු ගොඩක් වෙලා යනවා. ඒකදී එකක්කත්ම සංඝයාට තේරෙන්නේ නැහැ. පුදුජනanse දෙපාරක් ප්‍රශ්න කරනවා. දෙපාරදීම සර්වඥanse උත්තර දෙනවා too much concentrated කාටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොටම තේරෙනවා තේරෙන්නේ නැති බව. ඒක ලুকু ආසනාවක්. එදයිද සංඝයාට තේරෙනවා මේක බුදුරජාණන්සේට අත්‍යන්තයෙන් කියලා දෙන්න ඕනේ වෙච්ච එකක්. සංඝයාත් අහනවා බුදුනanse මට්ටමට කතා කරලා නැගිටලා යනවා. දැන් සොයි බඩේ ඉන්න කාමරේ. පස්සේ කොටිට සෝන්සල් ගියාට පස්සේ කොටිට සෝන්ස කියනවා මේ කිහිල බුදු ආමරෙන් අහගන්න බෑ. මයි ළඟට එන්න මොකද්ද මේ? ලොකුස රින්න වෙලාවේ මයි ළඟට මොනිටර් ගාවට එන්න මොකටද කියලා. ඉතින් බොහොම යාප් වෙලා කොටිට සෝන්ස උත්තර දෙනවා. එහෙනම් හුණින් අහගන්න බෑ. ඔන්න මං කියන්නයි හදන්නේ. හැබැයි ඉවරනට පස්සේ කියලා බුදු ආමරංග මේක ඉස්හාර කරගන්නී කියලා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං මේ thesis antithesis and synthesis කියන එක තමයි මේ අපේ බුද්ධාගමේ තියෙන එක. ඕකම තමයි අයිසෙක් නිව්ටන් කිව්වේ අවකාශයේ ගමන් කරන එකට මොනවාරි වැදුනොත් ඊට හා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති වෙනවා. ඒකෝර ගමන්පතේ මාරු වෙනවා. බුදු දනන්දේ සඳහන් කරන්නේ හැට රූපයක් පෙන්ුණාම විඥානයේ තෙන්ද ගියොත් ඒක නා බලන්නේක් බවට පත් වෙනවා. ඒ වෙලාවේදී කනට ඇහෙන ශබ්ද අවලංගු වෙනවා. දැන් ආශිර දෙන්න ගඳ අවලංගු වෙනවා. විවර දෙන්න රස අවලංගු වෙනවා. කායර දෙන්න පහස අවලංගු වෙනවා. හිතට හිතවිලි එන්න වෙලාවක් නැහැ. මොකද විඥානීය ගිහිලා දැන් දැකින්නෙකුට දැක්මට මේ කකුල් තුනේ කනප්පුවක් වගේ රූපය ඇහැයි කියන කකුල් දෙකට විඥාන කියන කකුල හේතු වුණා. විඥානෙට වෙලි දෙයක් කරන්න බෑ. ඒකට මේ සලායතනයන්ට හම්බ වෙන ద్వාර ආරම්මන ద్వාරයේ කියලා කියන්නේ චක්කු ద్వාරයේ ආරම්භණික කියන්නේ රූපේ මේ දෙක එකතු වෙනවා විතරම එකතු වුණාට විඥානේ ඇවිල්ලා මේක වැලිඩේට් කරනකම් විඥානේ ඇවිල්ලා මේක සාතික කරනකම් ඒක බලංගු වෙන්නේ නැහැ විඥානේ එකක් වැලිඩේට් කරනකොට පහක් අතාරිනවා ඒ නිසා අපි බලන වෙලාවට ඇහැට
රූප පේන ටික ගැන අපි උනන්දු වුණාට කනට නාසයට දිවට කයට දෙන ඔක්කොම ගිම් අපි වෙන් වෙනවා එකක් තෝරන කෙනෙක් පහක් අතාරිනවා කියන සාපේට ලක් වෙනවා අපි පහක් ආයතන තියෙන තැනක විඥානය ගිහිල්ලා එකට සහයෝගය දෙනකොට අපි ඒකට කොච්චර తත්‍ර తත්‍රාභිනන්දනී කියලා දැකපු රූපේට ආස වෙලා කටෙමුත් කියලා හලාගෙන කටත් අරගෙන ඇහිම් විතරක් නෙමෙයි බලන්නේ බලනකොට අපි දන්නේ පහක් අමතක වෙනවායි කියලා. මේක පෙන්වන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එතකොට පටිච්ච රූප විතරයි පේන්නේ. ඒ විලාවේ ඇහැට මුලිච්ච වෙන ද විතර දැන් මේ සෙනඟ දිහා බලනකොට මම එක්කෙනෙක් දිහා බැලුවා නම් සෙනඟ පේන්නේ නැහැ. අර පේන එකන විතරයි පේන්නේ. ඒ ඇහැට පුළුවන් වෙන්නේ විඥාණයට පුළුවන් වෙන්නේ එළඹිච්ච මුලිච්ච වෙච්ච එහෙම නැත්නම් ආපాతගත වෙච්ච රූප විතරයි බලන්නේ. ඒකෙමුත් ගන්නේ වර්ණයේ සහ සටහන කියන ඩේටා දෙක විතරයි. වෙන මොකක්වත් ගන්නෙ නැහැ. ඒක තමයි ඉලෙක්ට්‍රොමැග්නටික් කරන්ට් එකක් වාටපත් වෙලා ස්නායු දිගේ ගිහිල්ලා මේක විෂුවල් කෝටෙක්ස් එකේදී කෝඩ් වෙනවා. අහවලදී දැක්කයි කියලා. ඉතින් ඒක වෙනකොට ඒ විෂුවල් කෝටෙක්ස් වෙන අනිත් කෝටෙක්ස් ඔක්කොම තල්ලන් වෙයි. වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ තුන රූපයත් ඇහිඔපයත් චක්කු ප්‍රසාදයක් විඥානයත් එකට දිගටම තියෙන තාක්කල් අර රූපෙම පෙනි පෙනි තියෙනවා. ඒකට අපි ස්පර්ශය කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. දැන් මේ කතාව කියන්නේ මේ වෙලාවේ කොට්ටිත ස්වාමීන් වහන්සේ තින්නම් සංගති පස්සෝ ඇහෙත් රූපයත් විඥානයත් කියන සංගති කියන්නේ එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. පස්සපච්ච වේදනා ඊට පස්සේ තමයි වේදනාව ඇති වෙන්නේ. එතනින් එහාට චන්දරාගේ පහළ වෙනවා. මෙතෙන්ට එනකන් තාම ඒ චන්දරාගේ පහළ වෙන්න අවශ්‍ය කරන වේදිකා සරසලි විතරයි කෙරෙන්නේ. වේදනා කියන චෛතසිකයට ආවට පස්සේ ඒ යම් වේදේති තන් සංජානාති ආ යමක් වින්දනම් ඒක හඳුනා ගන්න. ඒකට ලකුණු දානවා නම් කරනවා නම්මනු අඳුර ගන්නවා යම් වේදේති තන් සංජානයි. යම් සංජානාති තන් විතක්කේති. මම දැන් හඳුනාගත්ත මම ගෑනු කෙනෙක් දන්න කෙනෙක් එහෙම නැත්නම් කාපාටයි නිල් පාට රතු පාට කියලා සංජානනය කරපු වෙලාවෙ ඉඳලා ඒකට හිත විහිදවීම නැත්නම් ඒක නැත්නම් තහවුරු කිරීම කියන විතර්කණය සිද්ධ වෙන්න පටන් ගන්නවා. යං විතක්කේති තම් පපංචේති. මේක දිගේ ඉතින් කතන්දර ගොඩන්න පටන් ඕයි මිනිස්සේ එදත් මට බැනලා ගියා. අද හම්බු වෙච්ච ලා මම දෙකක් කතා කරන්න ඕන කියලා ඉතින් ඔන්න පටන් ගන්න. එහෙම නැත්නම් එදා මට ඇවිල්ලා තෑග්ගක් දීලා ගියා ස්තුති කරන්න බැරිනවා. අද මං ස්තුති කරන්න ඕන කියලා ඉන දීගත කතාව යනවා. යම් පపంచේති පపంచ සංඥා සංඛා තතෝනිතන පුරිසම් පపంచ සංඥා සංඛා සමුදාය. ඊට පස්සේ ආය ස්ත්‍රියව ඕන්නේ. අර කතන්දරේ ගොතන ගොතන යනවා. දිගට යනවා හරියට මේ ස්ත්‍රියව දැකගෙන ඉන්නවා වගේ. හැබැයි අර කතන්දරේ බරතර වෙනකොට ස්ත්‍රියවත් එක්ක ඒ අවශ්‍යතාවයක් නැහැ. අර අපේ තර්කණය අපේ කතන්දර ගෙතීම අපේ ප්‍රපංචයේ පොළවෙන් ඉසිලා දැන් මේ උහි ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සු ඒකම කිය කිය හිටියද ඒ සිද්ධිය ගිහිල්ලා ඉස්ත්‍රියවත් ගිහිල්ලා මෙයා තාම ඉන්නේ අර මොමන්ටම් එකේ. ඉතින් මේ විදියට බැලුවොත් අපි ඇත්ත එක අරගත්ත වෙලාවේ ඉඳලා රැට නිින්ද යනකම් විගතෝ ප්‍රපංචක ජීවත් වෙනවා. ප්‍රകൃතියෙන් පොඩි ලාභයක් ගන්නවා. ඊටු සියල්ලම ප්‍රපංචය. ඒක හරියට ගත්තොත් අපි දැකලා තියෙන්නේ ඔය කතා කරන දේ ඉතාම ඩිංගිත ඒක ඇත්තටම දැකලා තියෙනවා. නමුත් ඒක ආංශික දැක්මක්. අපි සියල්ල දැක්කා වගේ තමයි කතා කරන්නේ. ඉතින් අහගෙන ඉන්නේ කාට එක්කනට හොඳට තේරෙනවා මෙයා මේ හදන්න හදන කතන්දරේ. නමුත් අහගෙන ඉන්නේ එක්කනට බලන ඉන්නේ යාගේ කතන්දරේ ආරයට කියන්නේ. ඉතින් ඒ නිසා ආරයට කියන්නේ ඔයා ගැන බොරු කියලා. පොඩ්ඩක් ඉන්න මම ඔයා කියන්නේ යන්නම්. ඔයා හැබැයි කක් වෙන්නොත් මම කියන්නේ යන්නෝ නෑ. ඔච්චර තමයි අපේ නෑකම කියලා කියන්නේ. ඔබ කියන කුණු වර්පේ මං අහගෙන ඉන්න හැබැයි මං කියන කුණු වර්පේ බහන්න ඕනේ. අය එහෙමනම් හොඳ යාළුවා. ඕක තමයි අපේ මේ සමාජගත ජීවිතය කියන්නේ ඕක කියන්නේ සිවිලයිසේෂන් කියලා. ඕක ඩිස්කන්ටෙන්ට් එක. ඕක ඇම්බිගියුටි එක. මේ මිනිස්සයා තනියම කැලේටලා හිටගෙන ඔය වැඩේ වෙන්නේ නැහැ. ඌ දැක්කා එනිකන් ගොළුෙක් දැකපු හීනයක් වගේ ඌ කාටද එනකම් බලන්නේ ඉතින් කවුරුත් ආවේ නැත්තම් හීන ඉවරයි. මේක හීන ඉවර නැහැ. ලියලා කල්ලොල කොටලා රම්පත්ති රෝ ලියලා සුරේක දාගෙන එල්ලගෙන පච්ච කොටාගෙන මේ
අපි විවස්ථා කියාගෙන අපි මේ නීති මේතා මේ දේශනා කියලා කියාගෙන මේ කරන දේවල් තේරම මේ සිනගත් එක ඉන්දියාම නිසා මනසට වෙච්ච පටලවිල්ල. ඒක කියන්නත් බයයි අද මේ වගේ රටවල. මොකද මේගොල්ලන්ට තනිකන් දෝෂෙනේ තියෙන්නේ. අපිට තියෙන තනි වෙන්න හම්බ වෙනවා නම් භාවනාවට කියලා ලොකු ලාභයක් අපේ ඉර කියන්නේ මේ හින්දු ගැල්ල එන්නේ නැහැ මට හරියට වෙලාවට මේ. සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවේ. ඒ පාළුව අපිට හරි හොඳයි. සනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ. නමුත් මේගොල්ලන්ට වෙලා තියෙන අර උලලේ නාට වගේ පාළුව දෙවනක් කරලා ඔබ නාඩන් උලලේ නෝ කියලා හරි බයිකෙන් ජීවත් වෙන්නේ තනි වෙනවයි කියන එක මේ රටේ මිනිස්සුන්ට පුදුම බයක්. පෙන්ෂන් ගත්තට පස්සේ අවලංගු වෙනවා. හිම වැටෙන කාලෙට මිනිස්සයා රාමකදුව වගේ ටෙලිවිෂන් එකේ ඉස්සරහ කරන්න දෙයක් නැහැ. එතකොට ඒගොල්ලන් මේක මේ රත් කරලා තියාගන්න ගොඩක් ඒකට බීම දැහැන්න බොන්න ඕනේ. ඉස්ත්‍රි දූර්ති තියෙන්න ඕනේ. සූදු කෙලින්න ඕනේ. ওই තුන නැත්තම් ඒ සීත උනාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒක අපායට යන්න ඉස්සලා ආපු අපායක් වෙනවා. දැන් අපි ඉන්නේ මේ මොනවාද සමසීතෝෂ්ණ දේශගුණයේනේ. සදා හරිත වන රේඛා මැද්දේ වෙලා බලිත දියයි රයිද අපි ජීවත් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ යාවට අපිට කරන්න දෙයක් නැහැ. මේ දීචය කරන්නත් ඉබේ ඒකත් නෙමෙයි මම මේ කියන්නේ. කෙසේ නමුත් මේ රටවල් වල මේකට පුදුම බීචිකාවක් ඇති කරා. ඇතිකල මේගොල්ල තමයි මේ ශිෂ්ටාචාරය මේ තරම්ම වාසියට හරවගෙන මේ තුන් ඉන්දෝකේ රටවල් පොඩි කරන්න ගියේ. මම මේකෙන් චිත්‍රයක් අඳින්න යන්නේ නැහැ. බුදුජානන්සේ බණ කියන කාලේ තිබුණේ නැහැ කියලා ශිෂ්ටාචාරය. තිබුණා. ඒක මෙච්චර මිනිස්සුන්ට වදබන්ධනේ දුන්නේ නැහැ. මෙච්චර මිනිස්සුන්ට කඹුරන්න කිව්වේ නැහැ. මනුෂ්‍යයන්ට පුද්ගලික ජීවිත තිබුණා. ඉතින් මේ මනුෂ්‍යයා මේ ප්‍රපංචකරණ නිර්ගියාට පස්සේ වැඩිම වැඩුනේ මොකද්ද? IT ටෙක්නොලොජි එක. ඒක කෙරෙන්නේ සංනිවේදනයේ. සංනිවේදනයේ කරන්න කරන්න මිනිස්සු පිස්සු වැටෙනවා. අද මේ තියෙන සංනිවේදනක බහිනකොට සෑහෙන වාසියක් තියෙන්න බෑ. ඉතින් වගේ නෙවෙයිනේ පුදුම විදියට මේ නිකන් ඒක කියන්නේ මේ හොට්ලයින් එකේ එහෙම නැත්තම් කියන්නේ සුපර් කන්ඩක්ටිව් communication එකක් කරනවා පිස්සුනි. ඒ දවසවල බුදුජානනාංශයේ කාශ්‍යප රහතන්සේ කතා කරුවේ ටෙලිපතික්. එතන මනස දියුණු කරලා. ඉතින් මෙන්න මේ විදිහට අර තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියලා ස්පර්ශයේ වෙලා වේදනාව වෙනකොටම දැනගත්තොත් දැන් මේ මගේ කටයුතු යන්නේ ඇහි රූපයක් සම්බන්ධ වෙලයි කියලා එහෙට දැනගන්න පුළුවන්. එහෙමනම් හොඳට මේ රූපේට හිත ගියයි කියලා කියන්නේ කන අක්‍රිය වෙලා ශබ්ද අවලංගු වෙලා එක පැත්තක්. දෙක මේ රූපේ ඇත්තටම මනාපමනාප දෙක සහිතද නැත්නම් මේ රූපේට මම මනාපමනාප දෙක වගුරුවනවාද කියලා. අපි දකින රූපෙට ඒ තියෙන අගයන් ආඩම්බරයන් රූපේ විසින්ම ගේනවාද නැත්නම් රූපේ එනකොටම මම ඒකට වක් කරනවාද කියලා. ඒක අම්මු මිස්ටික්ස්. ඒක විස්තර වෙනවා රූපේ දකින්නකොටම මම විසින් පගුරුවන පිරිමියෙක්. ස්ත්‍රී රූපයක් දකින්නකොට එයාට ඒක මනාපයි. ස්ත්‍රියව පුරුෂ රූපයක් දකින්නකොට මනාපයි. බළලෙකුට මීයක් දකින්න එක මනාපයි. කබරේකට බලුකුණක් දකින්න එක මනාපයි. කබරේකට කක්ක ටිකක් දකින්න එක මනාපයි. අපිට අමනාපයි. ඒ නිසා කක්කාවේ කබරේට දෙන මනාපමනාවනේ අපට දෙන්නේ. එහෙම නැත්නම් අපි මල අසුචි හොදන වාසුකුට්ටි ඉන්නවනේ. වාසුකුට්ටිට මල දකින්නට ඌට ඕවර්ටයිම් හම්බෙනවා නේද? නිසා ඌට පොඩි ලාභයක් තියෙනවා. ඌ කැමතිලු ගොඩක් කක්ක තියන දකින්න නගරේ. ලොකු උත්සව තිබුණ දවසේට පහුවෙන්ද බලන්නට මේ බාල්දිකක් කුසී උතුරමනේ. දැකලා තියෙනවද දැන්නේ? මම දැකලා තියෙනවා මෝර පෙරහැර කාලේ මියුනිසිපල් කවුන්සිල් කක්කුසී. කක්කව රැක්කිනවා. ඉතින් ඒ වාසකුට්ටි කියනලු අද යන්න ඕවර් ටයිම් ටිකක් කරගන්න පුළුවන්. නේද? ඌට අර වැඩ ගොඩක් හම්බ වෙනවා. අපිට පේන්නේ ඒක අයියෝ මේ ටවුන් කවුන්සිල් එකේ කිසිම එෆිෂන්සි නැහැ බලන්න තාම කක්කයින් කරලා නැහැ කියලා. මේ දකින්න දේ වටිනාකමක් නැහැ. මේකට වගයන් ආඩම්බරේ වගිර වීම අපේ හැදියාව මත සිද්ධ වෙන එක. මොන පරිසරයකද අපි වැඩුණේ ඒ අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ද එන රූපය අගයන් ආඩම්බරයෙන් වගුරුවන් නැතුව රූපේ රූපෙ විසින් දකින්න.
ඒ කියන්නේ චන්ද රාගෙන් තොර රූපේ දකින්නයි අගයන් ආඩම්බරයෙන් වගුරු වල රූපේ දකින්නයි කියවම් දු වෙනස. ඒක තමයි සතිය යුක්ත රූප දකින්න සහ සතිය නොයුක්ත දකින්න. ඉතින් මේකට ඥානানন্দ ස්වාමීන් වහන්සේ කටුකුරුන්දී සම්මා දිට්ඨි සූත්‍රයෙන් අරගෙන පෙන්නනවා ස්පර්ශය වෙන්න ඉස්සරලා වේදනා සංඥා චේතනා පහළ වෙලා ඒ අනුවයි ස්පර්ශ වෙන්නේ ඊට පස්සේ මනස කාර්ය. කියන්නේ සබ්බචිත්ත සාධාරණ පස්ස පංචමක ධර්ම ගත්තාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා තමයි සම්මා දිට්ඨි සූත්‍රය තියෙන්නේ. මදුබින්දික සූත්‍රයේ තියෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. එදි මේ දෙකම ත්‍රිපිටකයේ තියෙනවා. මේ තිනකොට ස්පර්ශ වෙන්නේ ඉස්සලද වේදනා සංඥා චේතනා පහළ වෙන්නේ නැත්නම් ස්පර්ශයට පස්සේද කියන එක තමයි මේ අපි කතා කරන කාරණාව. අපි ස්පර්ශ කරන්නේ ඉස්සල්ලාම අපි ඒකට වගුරු වල තියෙනවා අපේ වේද අපේ වේදනා අපේ චේතනා අපේ සංඥා. තව කෙනෙක් කියන්න පුළුවන් නෑ දැක්කට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ තමයි වේදනා සංඥා චේතනා පහළ වෙන්නේ කියලා. ඉතින් මට බේනවා දෙක ඇත්තෙම තියෙන ස්පර්ශය ඇති වෙන්නේ ඉස්සල්ලත් අපේ කර්මානුරූපව ඇවිල්ලා අපිවට අරූප අරූඪ කරනවා. ඉස්ත්‍රියව දකින්න කොහොඳයි? උදේ පාන්දර උතුරන කිරි හැරියක් දකින්න කොහොඳයි? ගමනක් කරනට හාමුදුරු කෙනෙක් දැක්කොත් අපලයි. ඔය වගේ දේවල් ඉතින් අපි දාගන්න. හාමුදුරු කෙනෙක් එහෙම කියන්නේ නැහනේ. හීනෙන් හරි හාමුදුරු කෙනෙක් දැක්කොත් පහුවෙන්දට මරණයක් කියලා තමයි අපි අම්මා කියලා දෙන්නේ. ඒ තරම්ම අපල දර්ශනයක් හාමුදුරුවෝ කියන්නේ. ගමනක් යනකොට ඉස්සරහට දැක්කොත් දඩේමක්වත් හම්බෙන්නේ නැහැ කියලා අර කෝකනම් වැද්දා මරන්න ගියා හාමුදුරුවෝ කෙනෙක්. පින්නන්න බෑ. ධම්මික හාමුදුරුවෝ එක දවසක් කවුරුත් නැති වෙලාවක වීදියේ බැලලා තියෙනවා. දවල් 10ට විතර. යනකොට මේ හතරමං හන්දියේ ඉවැත්තෙන් කුණුරොළු එනවා. ඒක විතරළු වෙලා වැඩ කරන්න තවුනේ. මේ ආවදී කුණුරේට යnderලා නතර වෙලා දින ඇතරම හම්බවන්නේ හැපතර යන පුළුවන් පෙදසුල් කොසින් එකේ. ඉතින් අරමනුසත් ඇවිල්ලා ඒ ට්‍රක් එක යන ගම උඩටම කැරලා තට්ටු උඩට කෙලපතක් ගහලා ගියා. කියන්නේ මේ උඹට පිස්සුද මේ ඔක්කොම සන්තෝෂයෙන් ජීවත් වෙන ඕස්ට්‍රේලියානු කාර්ය මේ ගිහිල්ලා පැවිදි වෙලා ඇවිල්ලා උඹට පිස්සු. පින්නන්න බැහැ අරමනුසින්ද. දම්මි කාමදෝ කියනවා ඒ තරම්ම මේ මිනිස්සුන්ට මේ රූපය චන්දරාගෙන් තොරව දැකීම හුනියම චන්දරාගෙන් යුත් ඔක්කොම දකින්න ඒක තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය. ඔබ මේ පිටුරක් දාගෙන මේ භාවනා කරලා පිසු පිළින්නද නැති මේ වර එනවනේ වරෙන් ගන්න අපිත් එක නැත්තම් ඵලයක් නැත්තම් කොහොම අකනවා. අන්නේ වගේ තමයි අපේ හිත චන්දරාගෙන් තොර රූපේ දැකීම අපිට හුනියම මහා කම්මැලි මහා නීරසයි හරි නිදි මත වෙන ඉපා වෙනවා. චන්දරාගසයිතෝ තීරණ අපෝ අයිසින් දාලා වගේ දැන් බොහොම අප කරලා පේනවා. මෙන්න මේ දෙක අල්ලන්න පුළුවන් දෙ කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. රූපයක් හැම වෙලාවෙම චන්දරාගේ නැතුව පොඩ්ඩක් පෙන්ලා ඊට පස්සේ චන්දරාගේ සහිතව පෙන්වා අපිට අර චන්දරාග රති රහිත කොටස පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ මොකද බලන්න ඕනේ නැහැ. අපි ලෑස්ති නැහැ. අපි ළඟ සතියේ නැහැ. අපි ළඟ ශ්‍රද්ධාව නැහැ. අපි ළඟ සීලේ නැහැ. ඉතින් ඒක නිසා බුදුජානනාංශ මේකට දෙන්නේ 3 2 2 1 3 කියන සමීකරණ. ආස්වාදිකින රූපේ ගන්නෝ. ඒක මේ රූප රූපයක් නෙවෙයි ස්පර්ශ රූපයක්. ඒකේ අපිට පේන්නේ උඩම කොටස විතරයි. ගොරෝසු උස්ම විතරයි බලනකොට පේන්නේ. මොකද අපේ හිත ගොරෝසු නිසා. ඒ ඇති කියන ආස්වාදේ ගොරෝසුම කැලේ පේන ප්‍රසවාසයේ ගොරෝසුම කැලේ. ඔක බල 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 ඉන්නකොට අපි හිතමු කාට හරි විශ්වාසයක් ඇති වුණා දැන් නම් මට උස්ම 10ක් 15ක් බලන්න පුළුවන්. පිම්බි මැකීමේ 10ක් 15ක් බලන්න පුළුවන් කියලා මේකට මූණ දාගෙන ඉන්න පුළුවන් මට්ටමට වශී කරගත්තා නම් දැන්තර වචනක් මතක් කරනවා. ඔය දැන් ඔබ දකින්නේ හටගත්ත ආස්වාදයක් කියලා හිතලා ඔක හට ගැනීම පැත්ත බලන්න කියලා. එම දකින්නේ හටගත් ප්‍රසවාසයක් ඉතමික හට ගැනීම කොහොමද කියලා ආස්වාද ප්‍රසවාසී මුල බලන්න කියනවා. දෙක දැක්කා නම් දෙකේ ඉඳලා එකට යන්න කියනවා. එතකොට අනිත් දවසේ මම භාවනා කරන්නේ දැන් ඊගාවුස්පත් පන්න දාන්නවා ෂුවර්මට බලන්න පුළුවන්. මට සතියේදී ඊගා ප්‍රසවාසයත් බලන්න පුළුවන්. මේක කොහේ ඉඳලා දෙන්නේ කියලා ඒකේ හටගැන්ම එහෙම නැත්නම් ඒකට කියනවා පච්චේ ප්‍රත්‍යය යන්න බලනකොට බලපුවාම හුස්මේ ඉන්න ඉස්සෙල්ල අප්‍රමාදව ඉන්න ඕනේ. සතිය සාමාන්‍ය බෑ ඒකට අප්‍රමාදී සතියක් ඕනේ. හුස්මත් එක්ක නෙමෙයි සතිය ඇති කරන්නේ. හුස්මේ ඉන්න ඉස්සෙල්ල
කැමරාවට වගේ ඉන්නා වගේ හැටියට රාජ්‍ය නායකයෙක් ඉඳිසල්ලා ඒ අප්‍රමාදයේ ඉන්න පටන් ගත්තාම යාර තේනවා මෙතෙක්කල් හුස්ම කියලා දැකලා තියෙන හටගත් දෙයක් දැන් බුදුහාමුදුරුව අපිට අභියෝග කරනවා බුදුහාමුදුරුව කියනවා ගහට ගැනීම බලක් කියලා. ඉතින් යාර සතිය නෙමෙයි ඒකට තියෙන්නේ හොඳ සුපතිත්ත්‍ය සතිය. හුස්මත් එනේන එක පේන බලහිනේනකොට පේනවා මේක මේ පුංචි එකක් ඇවිල්ලා ගොරෝසු වෙලා තමයි ගොරෝසු වුණාට පස්සේ තමයි සංඥා කරන්නේ. ගොරෝසු වුණාට පස්සේ තමයි වේදනා කරන්නේ. දොස්න පස්සම චේතනා කරා. ඊට ඉස්සෙල්ලා මේක පෙළ ගැස්මක් තියෙනවා. ආන්නේ පෙළ ගැස්ම බැලුවොත් අසීමිතව යන්න පුළුවන්. එන්නේ ඉන්නේ සතිය වැඩෙන්න වැඩෙන්න අප්‍රමාද වෙන්න වෙන්න මුලට. ඉතින් ඒකෝට මේ මිනිස්සයා මුළු ලෝකෙම තියෙන අසහන අයින් කරලා ආතති අයින් කරලා හුස්මෙහිම ගිලී ගන්නවා. හුස්ම හට ගන්න දඩ පේනවා. අන්න එතෙන්ට යනකොට විශාල පාළුවක් ඇති වෙනවා. අර කියන විදිහේ තනසිල්ලේ නැලවිල්ලේ ඉන්න සඳේ කරදර නැතුව පාළුවද්ද නැත්තම් මුස්පේන්තෝ කෝණි මැද්ද කියන එක ඒ පුද්ගලයා පුදුයට වෙනස්. උගදෙනකොට ඒකට පාළු තනිකන් දෝස ඇවිල්ලා පාළු වෙලා භාවන දමල ගහලා සලුව ගසා දාලා නැගිටලා යනවා. භාවනා කරන වැඩි කෙනෙකුට ඒක සිද්ධ වෙනවා. උත්ෙන්ද යන්නේ බොහොම කලාතුරකින්. ගියාට පස්සෙත් එයා කියනවා බලන්නකෝ උස්ම ගියා බලන්නකෝ උස්ම නැති වුණා. එහෙම නැත්තම් මේ නිමතක් ආවා මහා කම්මැලිකමක් ආවා එපා වීමක් ආවා මේ සභාවේ ඉන්න කවුරු හරි ඉන්නවද භාවනා කරන්න එපා වීමක් නාපු කෙනෙක් නැත්තේ එපා වීම එනකොටම එයා කරන්නේ කැයි ගෑනි දිලා ඔටු ගෑනි ගන්නවා වගේ වෙන අරමුණට හිත දානවා ඒක දිගේ බලන්න ගියත් ඕකම තමයි වෙන්නේ. ඉතින් මෙයාට කමඨාන සුද්ධ වෙලා බණ ඇහිලා අනිත් දවස් හිතන්ද හට ගන්න දිහාවට යන්න ගත්තොත් ඒ හට ගන්න වෙලාවේ ආස්වාසිකයන්ට බැයි ස්වරූපයක් තියෙන හටගෙන සෑහෙන දිනුනාට පස්සේ තමයි ආස්වාසික කියන්න පුළුවන්. මුල් මුල් ප්‍රදේශවල ආස්වාසික කිසිම ලකුණක් නැහැ. ඒ මොකද සංඥාව ඇවිල්ලා නැහැ තව. වේදන ඇවිල්ලා නැහැ තව. සංස්කාර චින්තන නැහැ. අන්න ඒ ටික දකිනකොට ඒක සයන්ටිෆික් නැහැ. ඒක මිස්ටික්. ඒකට කියන්නේ ඉන්ද්‍රිය බද්ධ නැහැ තාම. ඉන්ද්‍රිය බද්ධ වෙන්නේ ඉස්සෙල්ලා හදිගෙන එනකොට දැන් මේ කොණ්ඩ ගැවුන් නෙමෙයි දැන් පෙන්නන්නේ තෙලුයි පැණි පිටි. ඒ තෙලුයි පැණි පිටි වල කොණ්ඩ ගැවුන් දාච්ච දාලා කියන ලකුණු නැහැ. මෙයාට පෙන්න මේ තුනෙන් තමයි හදන්නේ. තෙල් පැණි නැත්තම් ගැවුන් පංචං කියලා ඕන්නම් තෙල් කොණ්ඩ ගැවුන් හදලා දෙන්න ඕන්නම් අතිර හදලා දෙන්න ඕන්නම් මුංගඩ ගැවුන් හදලා දෙන්න මේකෙන් තමයි හදන්නේ කියලා කිසි කෙනෙකුට ඒක කණ්ඩ හිතෙන්නේ නැහැනේ. පාම් පිටි. මේ පැණි ටික කොණ්ණම් කටේ ගාගෙන යයි. හදලා දුන්නට පස්සේ අම්මා ඒ හදපු අත මරුණ තරම් තියාගන්න වටනවා. මොකද කොණ්ඩේ ෂෝක් එකට උඩට අරන් පෙන්නනවා. කොණ්ඩ ගැව. අතිරා පිපිලා එනවා නිකන් බොහොම ලස්සනට පිපිලා එනවා. එතකොට රස වෙනයි. දැන් මේ බුදුනාච පෙන්නන්නේ අපේ මේ කොටි දුනාච පෙන්නන්නේ කොණ්ඩ ගැව හදන්න ඉස්සලා ගන්න අමුතු අපි ටික පෙන්නනවා. කොහින්ද සතිය කොහින්ද හුස්ම එන්නේ? අර නම් එකක්වත් ගැලපෙන්නේ නැහැ. මෙතනදී මේ හිතේ ඇති වෙන මේ හිතේ ඇති වෙන මේ ප්‍රණීත භාවය මෙයා මේ වහලා ගැහුවට ස්ටේජ් එක නැගලා රංගනේ අපි දැක්කට මෙයාට වේශ නිරූපණය කරන්න ඉස්සෙල්ලා මේ අපි දන්න සිරිපිරිස් තමයි මේ ඔටුන්නක් දාගෙන කාඩ්බෝඩ් ඔටුන්නක් දාගෙන ඇවිල්ලා මේ රජෙක් විදියට මේ රාජකීය භාෂාව කතා කරන්නේ. මේක මේ බීලා ඉන්න විණී රජෙක් නෙවෙයි ඌත් ඇඳලා ඉන්නේ එතන අපිත් ඇඳලා පෙන්නනවා රජාට අඳින්න ඉස්සරලා කොහොමද මනුස්සගේ හැටි කිය. එතකොට ওই ලකුණ මොකක්වත් නැහැ. වේශ නිරූපණය වෙලා නැහැ. ඉතින් ඒ කට්ටිය රියර්සල් එකේදී අඳින්න නැතුව රියර්සල් කරනවා දැකලා තියෙනවා. කොස්ටියුම්ස් මොකද කිසිම ඩ්‍රාමා එකක් නැහැ. මම පෙර දිනේ ওই කැන්ටින් එකේ තමයි කොල්ලෝ රියර්සල් කරන්නේ. අපි වුණා මුන්ට පිස්සුත් දන්නේ එක එක රජෙකුට කතා ගන්නවා එක බිසවට කතා ගන්නවා ඔක්කොමලා මේ බැචාල ටිකා එදා ස්ටේජ් එකට නගින්න අම්මෝ රජිනිගේ බ්‍රෙස්ට් එක ලස්සනට තියෙනවා රජුරන්ගේ කඩුව දිලිසෙනවා උතුන්නේ ඊට පස්සේ උන් කතා කරනවා එම්බල ජඩේ ගනු කඩුව එනු සටනට අර බලාලින් එක ඇන්දොත් අප්පා සිංහල ඉතිහාස කොච්චර ප්‍රවුඩද අපිට රජවරු මෙහෙමනේ හිටියේ කියන්නේ ඇඳලා ඉන්නවයි කියන එක නාඩගමක් කියන එක මතක නැති වෙන. ඒ විදිහට මේ රූපය අඳින්න ඉස්සරලා වේදනා සංඥා සංස්කාර කියන අඳින්න ඉස්සලා රූපේ දැක්කොත් ඒක දිගේ කතන්දර ගොතන්න බෑ. මේ ලාභයක් සිද්ධ වෙනවා.
මොකද්ද අර ඇතිවිච්ච හුස්ම මුල බැලපෙකට නැති වෙන හැටි බලනකොට අර තියුණු වෙච්ච සතිය අර තියුණු වෙච්ච ශද්ධාවෙන් නැති වෙලා යන හැටි පුදුමාකාර විදිහට පේන්න පටන් ගන්නවා. ඒකට බුද්ධ ඥානසේ සඳහන් කරනවා ආනාපානයේ මැදයි මුලයි දෙකම අන්ත දෙක වගේ. ඒවට චන්දරාගේ එන්න පුළුවන්. නමුත් ගෙවෙන පැත්තේ චන්දරාගේ මොකක්වත් නැහැ. කුස්ම ගෙවින තැන කිසිම චන්දරාගයක් නැහැ. ඒක බලන්න හිත දෙන්නේ නැහැ. පොඩ්ඩක් නැති ජීව හුස්ම නැතුණයි කියලා අපි වර්තා කරලා පැත්තකට වෙනවා. බලාගෙන හිටියොත් අර වඩල්නද සතියෙන්, වඩල්නද සද්ධාවෙන්, වඩල්නද සීලෙන් නිවිල යනකොට පේනවා ආයෙත් ඒක දිය වෙලා ගිහිල්ලා කුස්ම තියාගන්න බැරි නමකින් ගැලවෙනවා. නතර වෙනවා. ආන්න ඒක දිහා බලනකොට පේනවා එතනින් එහාට චන්දරාගෙන එතන තමයි නිවන තියෙන්නේ. දීන්සාර මුල් ඔක්කොම හදලා අර ගෙවින තැනට ඒක බලන්නයි මේ ආනාපානේ බලන්නේ වෙන එකට නෙවෙයි කියලා යන්න ගත්තොත් පේනවා මේ කියන චන්දරාගේ ගෙවෙන හැටි මුලදී හට ගන්න හැටි පේනවා ගෙවෙන හැටි බැලුවොත් හුස්ම තියෙන එකම තමයි පිම්බීම හැකිලිමේ තියෙන්නේ ඒකමයි වම දකුණ කපයේ තියෙන්නේ ඒකමයි ශබ්දේ තියෙන ඒකමයි රූපේ තියෙන ඒවා ගඳේ රසේ පහේ ඔක්කොම තියෙන එකම පැටර්න් එක හිතෙන් දැන් රූපයෙන් හටගත්ත මේකේ හට ගැනීමක් තියෙනවා මැදක් තියෙනවා අගක් තියෙනවා අහු වෙන්නේ සතිය නැති කෙනාට මැද විතරයි නමුත් ප්‍රතිපදාව දාලා හට ගන්න තැනට යනකම් සතිය තියුණු කරලා ගත්තොත් එයාට අතිරේක ලාභයක් ලැබෙනවා ජීවෙන හැටි බලන්න බලුවන් එතන තමයි කතන්දරේ තියෙන්නේ ඒ නිසා ආනාපානේ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන හුස්ම ගෙවින්ද නිරෝධේ තියෙන තැන එතෙන්ද යන්න මේ යන්නේ කියලා පටන් ගත්තොත් වැඩි වෙන්නේ නැහැ. වැඩි කියන්නේ ගොරෝසු තැන පෙන්නලා සියුම්ෙන් දැරලා අති සියුම් ගෙවින් තැනට යනවා. ඒතර දැන් මේකෙන් අපි තේරුම් ගත්තා නම් මේ රූපයක උලමෙදාග කියන තුනේ රූපේ ගෙවෙන තැන තමයි මේ වෙස් බැඳුම සිද්ධ වෙන්නේ. ඇස් බැඳුම සිද්ධ වෙන්නේ. ඒකට යන්න රූපේ මැද බලලා තියෙනවනේ මුල බලලා තියෙනවා අග බලලා තියෙනවා. මෙන්න මේ දැනුම ඇති කෙනෙක් දැන් වේදනාවට දාලා බලමු. අපේ දෙවෙනි කොටසට අවධානය යොමු කරා. දැන් රූප කියලා කියන්නේ අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එක. නමුත් මේකින් ඇති කරගත්ත සද්ධාවෙන් සතියෙන් සහ සීලෙන් යුක්තව මතුවෙන වේදනාවක් බැලුවොත් අපි දකින්නේ මතු වෙච්ච වේදනාවක්. මෙසක වේදනාවේ මතුවීම දකින්නේ නැහැ අපි. අපිට පේන්නේ යම් මට්ටමකට ඔළුව සුපු වේදනාවක් විතරයි. මොකද අපේ ඔළුව ඒ තරම්ම අවුලේ තියෙන්නේ. මුද්දටම අපිට වද දෙන මට්ටමට එනකම් වේදනාව අපිට දැනෙන්නේ නැහැ. ලෙඩක් හෝ දත එකක් හෝ බඩ එකක් වෙනකොට ඒක මේ මොකක්ද කියන්නේ? අපිට දැනුම් තීරුම් මට්ටමින් ඔළුව උසලා. මේක අපිටම නැවත නැවත එන වේදනාවක් කියලා. අපිට ආසත් පසත්. ඒකට කියනවා මේ වේදනාව එනකොට දුක් වේදනාවක් නම් නොදකින් කියන එක ඉබේම හිතින් අපි වක් කරනවා. සුඛ වේදනාවක් අනී වාසනාවක් කියන එක හිතින් වක් කරනවා. මේ දෙක නැතුව වේදනාව කියන මට්ටමින් බලන්න කියනවා. බින්දි මට්ටම බලනකොට මේ වේදනාව නැවත නැවත එනවනම් ඒක ඊගාව මේ වේදනාව රැල්ල ගිහිලා ඊගාව එන එක කොහෙන්ද එන්නේ කියලා බලුවොත්. ඒකට වේදනාව පිටවෙන සාධර ගතියක් තියෙන්න බෑ. රිචෙන්බල් ලැබෙන්නේ එනකොටම වේදනා නාශක ගන්නයි එනකොටම දඟලන්න හදනවයි කියලා කියන්නේ දෙදිටේ නමුත්ගේ මූණට කියලා ගන්නවගේ වැඩන්නේ මොනතර වක්කනවා වැඩක් මේ සම්බ රූපෙන් හදාගත්ත මේ ගුණ ටික හැරෙන්නේ වේදනාව එන්න අරපන් එන්න ඉස්සර ලේබල් දාන්න එපා මේක හොඳද නරකද සැපද දුකද කියලා විඳීමක් විදියට බලපන් කියලා ඒක විශාල විප්ලවීය දැක්මක් අපිලා ගියා මේ වෝටලූ කැම්පස් එකට. වෝටලූ කැම්පස් එකේ කරනවා හයි ටෙන්ෂන් ඉලෙක්ට්‍රිසිටි වැඩ කරන හැටි. ඉතින් මාට ඔක්කොම ජාති පිස්සු තියෙනවනේ. ඒ මං ගියා. ඒ වැඩ කරන කොල්ලයාට ඩෙන්ටිස් කෙනෙක් දාලා දිනා බෝඩ් එකක්. ඉරිටේෂන් ඉස් ඉනෙවිටබල් බට් සෆරින් ඉස් අවොයිඩබල් කියලා. කම්මෙන් මීට් අස් කියලා. මම හොටලු යන්න නැතිව මට හිතුණා ඒ වහලා තිබුණේ ෂොප් එකේ පාන්දර අපි ගියේ ඉරිටේෂන් ඉස් අනවොයිඩබල් සෆරින් ඉස් අවොයිඩබල් ඉනෙවිටබල්
avoidable, please come and meet us here. ඉතින් ඉරිටේෂන් එකේ සෆරින් එකක් හදාගන්න එක අපි කරන දේ. ඉරිටේෂන් ගැන ජීවත් වෙන හැම කෙනාම ඉන්න ඉරිටේෂන් එකේ කියහන්න දෙන්න ජීවත් වෙන ගැන ඉරිටේෂන් එක. අපි ඒක හොඳයි නරකයි හරි වැරදි සැපයි දුකයි රුචි අරුචි කියලා දාගෙන දැන් ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේනේ අපි ඉන්නේ. සැප විතරමයි දුකේපයි කියලානේ. ඉතින් මෙතන පිස්සු නැද්ද? ඉරිටේෂන් එකට නමක් දානවා සැප දුක කියලා. ඒක කොහොමඩක්වත් මොඩයට දාන්න වෙනවා. දාලා සැප විතරයි ඉල්ලන්නේ. විතර නෙමෙයි. දරුවන්ටත් ඒකමයි දෙන්න හදාන්නේ. දෙමාපියන්ටත් ඒකයි දෙන්න හදාන්නේ. අපේ ජාතියටත් ඒකයි දෙන්න හදාන්නේ. හැබැයි මුළු මනුස්සයට දෙන්න නම් බෑ. ඒක අපි දන්නවා. හැබැයි අපේ ජාතියට අපේ ගෙදරට ඒ ටිකට අමුඩේ ගහගත්තාම සඳුදා උදේට සිගුරාද හැන්ද වෙනකන් අමුඩේ යන තෝ කඹරනවා. මොකටද මේ? දරුවන්ට සැප දෙන්න. දෙමාපියන්ට සැප දෙන්න. දන්නවනම් මේ දරුවෝ නිතරම මේ හම්බ කරන දෙමාපියන්ට වහිරෙන් ඉන්නේ කියලා. දැන් නැත්තම් අහගන්න. මේ හම්බ කරන්නේ දෙමාපියන්ට උදේ ඉඳලා හැන්ද වෙනකම් වහිර කරන එක තමයි දරුවා කරන්නේ. මම මේ කියන්නේ මේ දරුවෝ කබල හතර වහල්කද එල්ලන්නේ කියන එක නෙවෙයි. මේ දරුවන් අපි ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකක් දාලා මේ ඉරිටේෂන් එක සෆරින් එකක් කරනවා සෆරින් නෙවෙයි. මෙගින් එකක් කරගන්න ඇරලා දරුවන්ටත් මේ පාඩම දෙILLA ලැබෙන්නේ අන්තිම සාපරින් විතරයි. ඒක ලොල මේ මහන්සින මහන්සියෙලිදී අපි හිතනවා අපි දෙමාපියන්ට වැඩි අපි දරුවන්ට යමක් කරයි කියලා. නැත්නම් අපේ වෙනදට වැඩිව අයියලා කියලා පොරවල් කියලා අපි ස්මාර්ට් කියලා අක්කා කියලා මුදුනා කියලා ගරු කියලා රඟපාන රඟපෑමදියා බලනකොට මේ මිනිස්සයාට විතරයි මේ පිස්සුව තියෙන්නේ. බැල්ලියෙක් පැටව වැදුවට පස්සේ ගේකුරුල්ලෙක් පැටව හමුණ පස්සේ කූඩුවෙන් එළෙව්වට පස්සේ ආයෙන්න දෙන්නේ නැහැ කිදෙට. ඔය සෙනෙහ අත මොකොත් නෑ. හැබැයි එතකන් නම් පණ එපා කියන වැඩ අපි නෑ. අපි දෙන්න දැන් මගේ දුව කියන්නකෝ. අත ළමයි නෑ. දුව බැන්දට පස්සෙත් මෙන්න අම්මා රින්ගන අරගෙදට අහුන් දෙන්න දීර්ඝ ගන්න දීලා පළයල්ලකෝ පැත්තකට යන්නේ. දරුව බැන්දට පස්සේ කොල්ලා කියලා දෙනවා බැන්දට පස්සේ මේකයි කරන්නේ. කොල්ලන්ට ඕහිර දෙන්න දෙත් තියෙනවා අප්පා. මේ නාකි ගෑණි හැරි මිනිහ හැරි අයින් වෙන එක වෙන්න ඕනේ වෙන්නේ නෑ. ඉතින් අරෝ වෛර කරනවා අම්මා මේ උඹට ශාස්ත්‍රඥය කරන් දෙන්නද? නැත්නම් පිච්චර අබ්බන්ට ටිකට් එක කරන් දෙන්නද? නැත්නම් රට යන්න උඹට ටිකට් එක මොකටේ? අනේ කර්මා කරලා පොඩි උදව්වක් කරන්න. මොකද මෙතන යන්න අප්පා. අපි බැන්දේ අපි වැඩේට. මේ නාකි කරන දෙල්ලන්. ඉතින් තමයි වේදනාව එනකොට ඒ වේදනාවට නම් වණන් දාන්න නැතුව මේක ෆීලිං එකක් විදිහට බලන්න. ඒක පින්නන්නේ නැත්නම් ඒක පේනවා. ඒකට අපි බෝරින් කියලා, මොනටොනස් කියලා, නිදිමතයි කියලා, අනුතරදායකයි කියලා අපි රසවත් එකක් හොයනවා. කිසි කෙනෙක් නැහැ මේ භාවනා කරන යනට ඒ චන්දරාග 15 වෙනි ඉස්සර නිකන් වේදනාව. වේදනාව කියන්නේ අමාරු වේගට. ඒකට කියන්නේ දැනීම කියලා, නිදිම කියලා. නිදිම මතෙන්නේ පුදුම අපිරියාවක් නෙකේ. පුදුම කම්මැලිකමක් නෙකේ. ඉතින් සබුද්‍රජානාචි පෙන්නනවා ඒ ඉන සැප දුක් වේදනා දෙක පිළිබඳව මේකට නම දාලා තියෙන්නේ මේ නිර්වින්දන කියන නම. එහෙම නැත්නම් ඥානයක් වශයෙන් පෙන්නනවා ඒකට නිර්වින්දිත ඥානය කියලා. ඒක සැප දුක් දෙකට දාන්න නැතිව මොකක්ද ඒකට කියන්නේ? නිබ්බිදා කියලා. මට මාර්ග නැති තියෙන අප බණ කියලා. නිබ්බිදාව කියලා කියන්නේ එන දේ දිහා බලානේ ඉන්නවා. ද්වේෂ සහගත බැලුවොත් නදකි. ද්වේෂය අයින් කළ බැලුවොත් ඥානය. දැන් අපි මුළු ජීවිත දිගටම තියෙන නදකින් උපතන් කියලා කෑනේ. අල්ලපු ගෙදර එකී නදකි. චීල සත්‍යෙන් දෙකත් අනිරෝගියත් අසුපත්ත්‍ය අල්ලපුගදී කිය ආර. ඕන්න ඔහොමනේ අපි මයිත් බලන එක ඒක අනිවාර්යයෙන්ම අල්ලපුගදී කිය නොදකින් නොපතන්. නැන්දම් මට ලේලි අරහ. පින්නන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් නිසා අපි උපදිනකොටම හම්බෙලා ඒකත් එකමයි ජීවත් වෙන බුද්ධ විඳපනක් විඳවන්නේ. මේක නැතුව මේ ආරෝඩේ නැතුව වේදනාව විඳීමක් විදියට බලන්න බැරි තරමට අපි වේදනාවට වාල් වෙච්ච බද්දලිය වෙලා තියෙනවා. මෙතෙන්ද ගෙනියනවා ධම්මදින්නාව බොහොම ලස්සනට විසාකව පාසගේ ප්‍රශ්න කීපකින්. ඒක හරි අපි කීපව කතා වෙනලා අහනකොට එතනට හොඳ ලස්සන මේ ක්‍රමික නමුදට බහගෙන යනවා වගේ එන්න බහගෙන යනවා. විසාකව අහනවා ධම්මදින්නාවගෙන් අපි අද ගත්ත මාතෘකාවට පොඩ්ඩයි ඉස්සෙල්ලා
මේ සුඛ වේදනා දුක් වේදනාවක ආර්යාවෙනි සැප දුක දෙක මොකද්ද කියලා. ඒක සාමාන්‍ය කෙනෙක් අහන්න තිය ප්‍රශ්නයක් නේ. ආර්යයන්ම දුක් වේදනාවේ සැප දුක දෙක මොකද්ද? ඒකට ධම්ම දින්නාට තියෙන උන්ට ප්‍රශ්නය. යා කියනවා සැප වේ දුක් වේදනා හට ගැනීම සහ පැවැත්ම දුකයි. දුක් වේදනා නැතිවීම සැපක්. වන්දනා අවුරුත් එක පිළිගන්නේ කියලා. දුක දුකක තියෙනවා සැපක්. හැබැයි දුකේ වළිගේ බලන්න ඕනේ ඒකට. හටගන්ම සහ පැවැත්ම දුකයි. ඒකට ඉවර වෙනකොට සැපයි. නමුත් මේ සැප විඳින්න බැරි කතාවක් පහුවෙනකොට තියෙනවා. මොකද අර මුලින් හටගන්නකොට ඒකට තියෙන නුරුස්නාගතිය නිසා, පටිඝානෝසේ නිසා දුක යනකොට එන සැප මිනිස්සයා බුද්ධ විඳලා නැහැ. විඳින්නෙත් නැහැ. එයා හිතන්නේ දුක මුලමදාග තුනම දුකයි කියලා. ඉතින් ඒක කඩනවා විසක උපාසක ආර්යවිනි දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? ඉතින් මම හිතන මේක එක දර කහපගෙනුඩ මතක හිටි මොකද ඒ තරම් හරි ඩ්‍රැමැටික්. ඊට පස්සේ ආන ආර්යවිනි සැප වේදනාවේ දුක සැප දෙක මොකද? ඒක හිතා ගන්න පුළුවන්. සැප වේදනාව හට ගැනීම සහ පැවැත්ම සැපයි, නැති වෙනකොට දුකයි. හැබැයි අපිට තේරෙන්නේ ඒක දුකක් විල යන බව. මොකද අපි තාම තියෙන රාගානුසේ දුකේන සැපේනවට කියන රාගේ නිසාම හිත මත් වෙලා තියෙන නිසා මේ හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින් කියලා කිව්වට ඒකට කියන්නේ නාස්තිකවාදී උච්ඡේදවාදී අරස රස අපගබ්බ නාස්තිකයන් රාශියකින් බයින. මෙච්චර මේ සැප හොයනකොට මිනිස්සු වෙන හැම කෙනෙක්ම සැපේ වොත් ඉවර වෙන්නේ දුකෙන්. ඔය දේ දන්නවා නම් ප්‍රෙෂර් ප්‍රින්සිපල් හදන්න බෑනේ. උන්ත හදනවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන හදන්නේ. මුළු දිගටම ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. ඇඩ්වර්ටින් කියලා කියන්නේ මානසික ආර කියන වචනේ. ඇඩ්වර්ට් කරනවා යාට නැවත නැවත දීලා දීලා හිට්ලර් කියලා කියනවා. විශේෂ හැරයක් දවස පෙන්නොත් ඒ ඒ ඒ විශ්තරේ පෙන්වපු දේ හොඳ නරක දෙකක් නෑ. ඒ වැඩි මංචක් කරනවා. මිනිස්සුක් මරණේ හොඳයි, මිනිස්සුක් මරණේ හොඳයි, මිනිස්සුක් මරණේ හොඳයි කියලා විශේෂ හැරයක් කිව්වොත් ඌ දන්නේ නැති දකින්න මනසට පීනනවා. ඒ තරම් කන්ඩිෂන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මුළු මානවයම කන්ඩිෂන් කරලා තියෙන්නේ සැප වේදනා. නමුත් කිව්වොත් ඇත්ත සැප වේදනා ඇත්ත. ඉවර වෙනකොට අනිත් පලයන් බයන්න මේ පාටියක් දාන්න හදනකොට ඌව කතා කරන්න ඉන්නවා. ආමංගල්‍ය දේවල් කතා කරන්න ඉන්නවා. අපිත් එක්ක මේ හොඳ දෙයක් කතා කරපන්කෝ කියලා මේ බලාගම් ගාව ලස්සන ජෝක් එකක් තිබුණා ඒ දවස්වල කියලා දුන්නා මට. කරපොද්ද තියෙන්නේ කනවලු කුණු මාල්දි කුණු කානුව. කරපොත දෙන්න ඇවිල දෙන ගෙවල් දෙකකින් එකම කුණු කක්කමලේ කනවලු කනුව එක් කරපොත් එක්කල අපේ නෝනා හැදුවා මචං පැන්ට්‍රි එකක් මැස්තිකුට යන්න බෑ ක්ලීන් කිව්වහම පුදුම ක්ලීන් කින්ද අරෝගි වල අන්තේ ගම මචං මේ කන බොන තැන් වල ජරා කතා කරන්න එපා ඊවල කනෝතට ආස කක්කා විදි ක්ලීන් පැන්ට්‍රි එකට උතුන්න ගන්න හම්බෙන්නේ නෑනේ ඌ කිව්වල මේ කන බොන දැන් වල ජරා කතා කතා කරන්නේ. ඒ වගේම බෞද්ධයන් අතර කිව්වොත් එහෙම හැම සැපක්ම දුකක් කියලා ඉවර වෙන්නේ බෞද්ධ චෝදනා කරනවා අපරාධි වටන ධර්මයේ ආගම සෞතු කරන්න හදනවා. ඒ මොකද මේ ලබනාත්ම සැප දෙන්නම් කියලානේ මේ සැරේ පින් පෙට්ටිය පුරවන්නේ. මේ සැරේ ඉන්දියාපන් පූජා කෙරුවොත් පුරු උතුම් ලබනදී පිටතට බුරියානිය හම්බ වෙනවා. ඉතින් අර ඉන්දියාප්පේ දියබල්ලට මේනේ පූජා කරන්නේ. අර හම්බ වෙන බුරියානියක බලන පූජා කරනවා නේ. හම්බුනේ තව එකක් කොල දෙන්න ආවනේ. තව එකක් මොකද ඒ? ලැබෙනකොට මන්ට බුරියාරි පිට බුරියානි ලැබේවා. පීට්සා පිට පීට්සා ලැබේවා. ඉතින් අර හාමුදුරුවෝ තිසින් පවුනේ කියලා වළඳලා ඒ ආමරණ ඩයබටිස්. ඒක පාද කම්බල කියව වන්දල යුනා ගස්කන මේක ස්වාමීන් වහන්සේ අපේ වත්ති අපේ ගහේ ඇදිච්ච ගෙඩියක් කියලා ඔන්න ඒක පූජා කරනවා. ඒක උන බස්ක මේක අපේ දුව ඉස්සල්ලාම ඒ ප්‍රක්ෂාන්ති ඒකත් පූජා කරනවා. ඒ රාමසු අනේ කියලා ඒකම කියලා කාලා කාලා බලනකොට රාමසුන්ට පුතු වෙන්න හිට ගන්න බෑ. ඔය ටික තමයි යන්නේ. ඉතින් ඔය ටික ඔය මහල්ලා සහ මොහොත කියන එකේ වෙන සැමින්ගේ ලස්සනට කිව්වා මේ ආගම මේ මිනිස්සයා ලබනාත්මේ සැප දෙන්නම් කියලා මේ ආස්ම පර්ස් එකට තට්ටු කරන වැඩක් මේක තියෙන්නේ. ඒකට මිනිස්සු කැමතියි. ඒ මිනිස්සු කැමතියි. ඒ වාගේ අපි මේ සැප හොයන එකේ හැම එකකම දුකක් කියන එක ඔප්පු කරලා පෙන්නන්න එක වාක්‍ය ලියන්න ඕන. කාටවත් ඔප්පු කරන්න ඕනෙත් නැහැ ඔක්කොම දාන්න. හැබැයි මේක වසංගගෙන ඉන්නේ ඇති පොඩ්ඩක් බලන්න. මේ දෙකට කියනවා දුක් වේදනාට රාග පටිඝානුසය වැඩ කරනවා අපි හිතමත් කරනවා සැප වේදනාට දුක් රාගානුසය මත කරනවා හිතමත් කරන නිසා පේන්නේ නැහැ බෑ වෙන්නේ මේකයි කියලා. ඒක නෙමෙයි මේ කතාව හදලා දැන් එනවා මේ විසාක උපාසක
ආර්යවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකද්ද කියලා. ඉතින් භාවනා නොකරන දන්නති කෙනුනේ මේ අදුක්කම සුඛ වේදනා කියන එක විශේෂ ගෝත්‍ර වෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ සැප දුක විතරයි. ඔකේ තියෙන්නේ හොඳ නරක සැප දුක විතරයි කියලා. නමුත් සැපෙන් දුකටම අර වෙනකොට දුකෙන් සැපටම අරට හැම තැනම අතරමැදි අවස්ථාවක් තියෙනවානේ. අදුක්කම සුඛ කොන දුක් නසුව කියලා කියනවා. ඉතින් දැන් මේ දන්නේ නැති අදුක්කම සුඛය පිළිබඳ අර ප්‍රශ්නාවලිය දාපුවාම තේරෙනවනේ මේක භාවනා කරලා කෙලබැමිච්ච කෙනෙකුට මිස නැත්නම් අහලා පුරුදු කෙනෙකුට මිස මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලා. නමුත් ධම්ම දෙන්නාව දෙන උත්තරේ බොහෝම විප්ලවීයයි. අදුක්කම සුඛ වේදනාවක් වෙන වෙලාවේදී අදුක්කම සුඛ වේදනාවක් කියලා දන්නව නම් සැපයි, දන්නේ නැත්නම් දුකයි. භාවනා කරත් නැතත් ගෑන වුණත් පිරිමි වුණත් අපි ඉන්නෙම අදුක්කම සුඛ වේදනාවේ 80% විතර වගේ. ඒක තමයි අපි පාළුයි කම්මැලි තනියි කියලා එක එක හොබීස් දාගන්නේ. වන්දනාව වන්දනාව යන්න ගතේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා කරදර නැත්නම් වන්දනාවක් දාගන්නේ. ඉතින් අර අදුක්කම සුඛ වේදනාව වෙනකොට ඒක විවේකීට දාගන්නේ, ඒක පිරිච්චකමට දාගන්නේ, ඒක භාවනාවට දාගන්න එක වෙනුවට අපි කාට හරි SMS එකක් දාන කාරණා ටෙලිෆෝන් කරනවා, පත්‍රය අරන් කියවනු, ටෙලිවිෂන් එක බලන. එහෙම නැත්තම් හිතන එල පත්‍රෙත් නැත්තම් ටෙලිවිෂන් නැත්තම් කතා කරන දේකුත් නැත්තම් බලන්න මං වාගේ කොන් වෙලා අප්පා මට කවුරුවක්වත් නැහෙනේ මං පාළු වෙලයි කියලා ඒ මනුස්සෙන්න දැන් මේ රටවල වල වෙන්නේ ඒක තමයි. ඒ සීදීන සකණ්ඩි හිතන තමයි. ඒකද මේ අදුක්කම සුඛ වේදනාවක් කියලා එකක් දන්නෙත් නැහැ. මොකද සැපම හොයලා. දැන් මේ විසාකාව ආන ප්‍රශ්නේ අදුක්කම සුඛ වේදනාවේ ආර්යවෙනි සැප දුක දෙක මොකක්ද කියනකොට අදුක්කම සුඛ වේදනාවේ මම දැන් ඉන්නේ කියලා දන්නවනම් ඒක සැපක්. නොදන්නවනම් දුකක්. විතර ගිහිල්ලා බලන්න අපි 80% විතර ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ දන්නේ. අපිට පේන්නේ කපාලුවක් විදියට. අපිට පේන්නේ රහෙන් තල්ුණා විදියට. අපිට පේන්නේ කම්මැලිකමක් විදියට. අපිට පේන්නේ මම දැන් අතපල්ල වැටිච්ච කෙනෙක් විදියට. මම අවලංගු කාසියක් විදියට. කවුරුත් මං ගැන බලන්නේ නැහැ නේ කියලා. ඒ අදුක්කම සුඛ වේදනාව තමයි අපි හොබීස් වලින් පුරවන්නේ. ඒක තමයි මේ කට්ටිය ඩිස්නිලෑන්ඩ් හදාගෙන, පසල් වර්ල්ඩ් හදාගෙන අපිට කියනවා මෙහෙම වෙනවා නම් අපි ළඟට එන්න අපි දෙන්නම් ඕගොල්ලන්ට ශ්‍රී ලංකරන්න බඩු. ප්‍රෝග්‍රෑම්ස් හදලා දෙන්නම්, ඇප්ස් හදලා දෙන්නම් කියලා ආරක ගෙනල්ලා නොදැනීමට අදුක්කම සුඛ වේදනාව නොදැනීම පැත්තට තල්ලු කරනවා. ඕක තමයි ටෙක්නොලොජි කියන්නේ. ඔද්ම IT කියන්නේ. අර වෙලාවට කෙනෙක් දන්නම කවුරු හරි හිතාගත්තොත් දැනගත්තොත් මේ අදුක්කම සුඛ වේදනාව කියලා දැන් අපි දුක් වේදනාවක් දැකලා ඒක ඉවර වෙනකොට ඇති වෙන සැප වේදනාවේදී කොතනදීද මේ දෙක මාරු වෙන්නේ කියලා බැලුවොත් සැප වේදනාව කියලා දුක් වේදනාවට මාරු වෙන තැන බැලුවොත් අතරමැද විශාල කොටසක් තියෙනවා unexplained. විස්තර කරන්න බැහැ. මේක තමයි අදුක්කම සුඛ වේදනා කියන්නේ. මේක දන්නවනම් manussත්ව ප්‍රතිලාභේම ලාභයක්. විශේෂයෙන් මේකට පොඩි දරුවන්ට වැඩිය මේක කුඩා වාසනාවන්ත විදිහට පිළිලා තිනවා. දැන් තුන් ගත්ත නාකියන්ට නාකිච්චන්ට. නමුත් ඒගොල්ලෝ වහ කනවා. මේ ලැබිච්ච විවේකයේ හසුරුව ගන්න දන්නේ නැතුව අනේ දරුවොත් නැහැ ඉතින් බල්ලෝ හදනවා තුන් හතර දෙනෙක් හදනවා. ඒ සාමාන්‍යයෙන් ওই මනුස්ස ලාභේ මනුස්ස ප්‍රේමේ දන්නේ නැති හැම එකම තිරිසනුන්ට අතට එකනවා. ඒක ලොකු මේ කමෛත්‍ය කරනවා. ඒ තරම්ම මානවයට වෛර කරනවා. ඒකයි බේනදී මේ රටක සැපට හදයි බල්ලු පැටියේ කරිසරයි නෝන ඌට මට වැඩියෙන් ආදරෙයි ඉස්සර පරණ සින්දුවක් මේ. ඕක තමයි මේ රටවල වෙන්නේ. කැනඩාවේ බිලියන 86ක් බල්ලගේ නමට ලිව්වලු. ඉතාම මහනව දයා පන්නේ බලු දයාව සොරි නඩුකාරය ගණන් හදලා කිව්වලු මේ බල්ල වැඩිම අවශ්‍යති වුණොත් මෙච්චර ගත කරලා තුන මේ දවසකට වැඩිම වියදම් කරන ගාන කරුවොත් ඔය 80යි වියදම් කරන්න බෑ. මේක කරුණාකරලා මේ චැරිටි ඕගනයිසේෂන් දාන්න ඕන. නෑ ඒක තමයි කිසිම කැමැත්තක් නෑ. එහෙනම් අනික් බල්ලන් වියදම් දාන්න කියලා. ඒ කියන්නේ මේ මානවයා කියන සතාට වෙලා තියෙන දේ අපි හරවලා තියෙන හැටි. ඒ කියන්නේ අපි මේ විවේකයට කැමති නැහැ. විවේකයට ආපුවම අපිට උදව් කරන්නේ බල්ලා විතරනේ. වඩු ගානේ බල්ලි කවිනවනේ. හරි කෙනෙක් කිව්වා දරුවෙක් ඇති කරලා ඔක්කොම කරලා දරුවෝ වෛර කරනවට වැඩිය බල්ලෙක් කරන කොච්චර ලාභද ස්වාමීන් වහන්සේ. උන් හදපු දවසේ ඉඳලා බල්ලි ගහනවානේ. හරි තමයි බල්ලි හදයි. ඒක හරි ලොකු සංස්කෘතියක්.
මේ බලු ප්‍රදර්ශන බලු පිටිකලියාගෙන බල්ලු දන්නවනම් ඔය කතාව. ඒ මොකද හේතුව? මේ විවේකයේ දන්නේ අපි. අපි ඒ වෙනකොට බල්ලු ඇති කරලා හරි මේක අදා ගන්න හදනවා. මේ වටේ මේවා කියන එක ඉච්චට හරිත් නෑ. ඒ වුණාට ඉතින් අර කියවෙනවා කමේ හැටියට ඉතින් ඉන්න 1000ක් කොහොම කරන්නේ කියලා මේ ඉන්නේ කිනුකුත් මෛත්‍රික තරහ වුණා. ඒගර එකන හරීම කැමති බල්ලන්. ඉතින් ඒකට මං බන්නේවා කියලා හිතාන මං හැබැයි දැනෙන්නේ නෑ ඒකට බල්ලෙක් ඉන්නවා කියලා. කොහොම හරි අපි මේ අපිට හම්බෙන විවේකේ නැති කරගන්න හැටි යනකොට දැන් අපි හිමීට යනවා මේ විචාකාවකින් අහනවා විසාකාව අහනවා දුක් වේදනාවට ප්‍රතිභාග වෙන්නේ මොකද්ද කියලා. එහෙනම් සුඛ වේදනා අපිට දුක අඳුරන්න බෑ සුඛේ නැතුව. ওই දෙකේ වෙනසෙන් තමයි අපි වේදනකට නම් දෙකක් දාලා හඳුනන්න හැබැයි මේ දෙක හැදිරීම හරහා මේ සැප දුක් වේදනාව හැදිරීම හරහා වේදනාවේ 80% ගානක් අපි අයින් කරනවා. අපි අඳුරන්නේ තීක්ෂණ දුක සහ සැප විතරයි. අන්ත දෙක විතරයි. මද හරිය අමතක කරනවා මේ දුකට සැප ප්‍රතිභාග දීමේ. සැපට දුක සාපේක්ෂ වීමේ. මේ සාපේක්ෂ දෙ මොකක්ද කියලා හනදා දුක සැපට සාපේක්ෂ. සැප දුකට සාපේක්ෂයි. එතකොට අහනවා මේ අදුක්කම සුඛයට මොකද්ද සාපේක්ෂ වෙන්නේ කියලා. අදුක්කම සුඛේ මොන දෙයකද පිළිඹු වෙන්නේ කියලා. එතකොට කියනවා උපේක්ෂා කියලා. උපේක්ෂාව කියන එක දන්නේ නැති කෙනෙකුට අදුක්කම සුඛේ කවදාකවත් තේරුම් ගන්න බැහැ. හැම වෙලාවෙම අර සීසෝ එකේ අන්ත දෙකේ වාඩි වෙන්නේ. එක කඩන් මැද වාඩි වෙන්න කැමති නේ. එයා දුවගෙන ගිහිල්ලා අන්තිම වාඩන එක තමයි. නාපු මුද ජනන්සේ තම චක්කපවත්තන සූත්‍රේ පටන් ගන්න ශ්‍රීමුකේ අරබු ගමම්ම කිව්වේ දුවේ මේ බිකවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා. මාන්නේ මේ අන්ත දෙක සේවනය කරන්න එපා පැවිද්දන් විසින්. අන්තිම සැපදා අන්තිම දුක. ওই දෙක මැදට එnde එnde සැපත් නැති දුකත් නැති තත්ත්වයට එනකොට මහානකමේ ලොකු ප්‍රගතියක් තියෙනවා. භාවනා ලොකු ප්‍රගතියක් තියෙනවා. අදුක්කම සුඛ ලොකු ප්‍රතිකර ප්‍රගතියක් තියෙනවා. ප්‍රගතිය තේරෙන්නේ කම්මැලි. නිවසයි. අන්ත දෙක හරීම සක්‍රියයි හරීම සිද්ධි බහුලයි. ඉතින් අපි සැපයි කියලා දරුවන්ඩයි දෙමව්පියන්ඩයි රටටයි ආචාරය දෙන්න නැන්නේ අන්ත දෙක. අන්ත දෙක මැද තියෙන මේ අදුක්කම සුඛය මාව ගතිය තියෙනවා. අන්ත දෙකේ තියෙන පන්ති ભેදයක්, කුල ભેදයක්, විකාරයක් එහෙම තමයි. මැදයකට එනකොට ඒක දකින්න බෑ. මොකද අපි අන්ත දෙකටම වාල් වෙලා ඉහි ගත කරන හරියට බ්ලින්කර්ස් දාපු අස්සයෝ වගේ වටපිට බලන්න ගන්නවා. අර දන්න එක විතරයි දකින්නේ. බුදු කෙනෙක් ඇවිල්ලා ඔක් ගලවලා. ඒකිනු විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය උඹලා අකමැති වුණාට බලන්න ආජස්ඨංග මාර්ගයේ තියෙන ඒතන. ඒ නිසා උපේක්ෂාවට ලෑස්ති වෙන්න ඕනේ. මෙත්ත කරුණා මුලත උපේක්ෂා කරුවත් එක උපේක්ෂාව. උපේක්ෂා දාති 10ක් තියෙනවා. එදසන උපේක්ෂා උපේක්ෂාව භක්මචාරී භක්ම සතර භක්ම විහරණ තියෙන උපේක්ෂා ගොඩාක් තියෙනවා. මේ උපේක්ෂාව තමයි මේ විද්‍යාවට පෙන්වන්න බැරිදී. තාක්ෂණයෙන් මේක පෙන්වන්න බෑ. ඒක උච්ච දේවල් දෙන්න හදනවා අපට. ෆුල් ඩ්‍රැමැටික් ඇක්ෂන් පැක්ට් සැප දුක් දෙන්නයි අපි හිතනවා යකෝ. මේ අම්මා පවත් නැති කාලේ සපවන්නේ අපිට ලැබෙන්නේ කියලා මේකත් ලෝකයක් දහර මිනිස් කියලා හිතෙනවා. මේ ලැබ් එකට එහෙම ගියාම එහෙම නැත්නම් මේ එක්සිබිෂන් එකට ගියාම එහෙම නැත්නම් කාන්වල් එකට ගියාම බලන්නකෝ මේක කොළඹ නගර රැට සිරි පුරමිනි ප්‍රීති සාගරේ අනි අම්මේ ඔන්න ඒජ් හතුරයි කියන ඔන්න ඩයබටිස් කියන ඔන්න කොලෙස්ටරෝල් කියන ඔන්න ටෙන්ෂන් කියන ඔන්න ෆ්‍රස්ට්‍රේෂන් කියන මේ සල්ටි දීලා කොළඹ ගිහලා ගෙනත් තියෙනවා. ඉංගලන්තේ පරණ පැටන් කොළඹුරේ අලුත් පැටන්. කොළඹුරේ පරණ අලුත් පරණ පැටන් අපේ රමේ පළු පැටන්. ඉතින් ඔය පැටන් එක තමයි දිගින් දිගට යන්නේ මොන් කරන්නේ අර පිරමීඩ් එකේ උඩ ඉඳගෙන අර කුණු අරප බෝ කර කර බෝ කර කර දෙන එක තමයි. මේ තියෙන හැම යුනිවර්සිටි එකක්ම කරන්නේ වචන කොයින් කරන එක විතරයි. මොන්නම දෙයක්වත් මොන් ගාව නැහැ. ඉතින් අපේ කට්ටිය ලංකාවේ ඉඳගෙන ලන්ඩන් එක්සෑම් එක තමයි කරන්නේ. ලකුණු 100යි නැදෙන උට 101ක් දෙනවා. අම්මෝ ගෙදර කට්ටියට හරි සතුටුයි. අපේ පැත්තේ ඉතින් 50කට ගන්න කියද්දි අපි ඒ කට්ටිය සිංහලද බුද්ධ ආගමද කියලා බලනවා. එමල කෙනෙකුට එහෙම ලකුණු දෙන්නේ නැහැ. මේ 100ට 101ක් දෙනවා. ඊට කියනවා ජීනියස් කියන පිටසන් අතර. සුප හොඳ එක. ඕකුත් කොට්ට සෙල්ල. අධ්‍යාපන කඩ. මොකද ඒ තාලෙට හැදෙන පොඩි කාලේ ඉඳලා මේක මවාගෙන ඉන්න එපායි.
මේ වගේ කරලා ඉවරල අන්තිමට අන්ත දෙකට වුරු කර ආඩ පස්සේ නැද්ද තේනකොට ඌට කුකුඩු ගහන්න ඕන. එහෙම නැත්නම් කම්පියුටර් මිරික මිරික ඉන්න ඕන. මොකක් හරි කරන්න ඕන මොකද අර ආස්වාදයේ පිණිස. නමුත් මේ අදුක්කම සුඛය තීරුම් ගන්නවා. සිංහල මිනිස්සයා කෙමියා උපාතකම්මා කමකට වෙලා ඉඳගෙන කාලා බීලා හැන්දෑවට ඒ බණ භාවනාව කරන ඉනකොට තියෙන විවේකේ දැන් පලාතක නැහැ. ඒක දෙන්න නම් උපේක්ෂාව කියන එකට ගරු කරන නිසා උපේක්ෂාවට සාපේක්ෂව තමයි මේ අපිට අදුක්කම සුඛ කියන වේදනාව දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක මිනිස්යාට මුස්පීඩු පෙට්ටක් වෙලා. විශේෂයෙන්ම මේ රහලෝලි රසකාමි පිළිසෙට අදුක්කම සුඛයේ උපේක්ෂාව කියන එක කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඒක අභාග්‍ය සම්බන්ධ දෙයක්. හරි ආදුවට හිටලා තියෙනවා. නමුත් යම් දවසක මේ කෙනා මේ නතර විශේෂම කොහොමඩක් 50 60 වුණාට පස්සේ ඔය ඇස් පේන්නේ නැතු යනවනේ අප්පා දැම්මම කන්නාඩි දාන්න නැතු පේන්නේ නැහැ. කන් දෙක ඇහෙන්නේ නැතුන මට වුණා කියලා මොනවා කිව්වද? රස දිවි රසනහර මැදලා. නාසයේ ගඳ සුවඳින්නේ නෙත් නැහැ. මේ තමන්ගේ ඇඟේ ගඳවත් දැනෙන්නේ නැහැ. හදි ගඳ ගන්නවා කී ඉන්නවා. අපි ලොකපච්ච කෙනෙක් හිටියන් නාවනවායි කිව්වොත් දෙදරින් පැනලා යනවා. ඒක රැවුල් ගහක් මුල උකුණු පස් දෙනෙක් ඉන්න පස්කොල කිඹුනෝ. ඉතින් මං කියනවා මං අරන් දාන්න කියලා මේ පැප්පලා යන පැත්තකට කියලා කියනවා. තරමක් මාරු කරුවොත් බයි. යදී බොඩි ජොලිය කපටක් තියෙනවා. ඒ ලෝකපච්ච ගාව බ්ලැන්කට් එකක් තියෙනවා. ඒ බ්ලැන්කට් එකෙන් වහපු ගමන් නින්ද යනවා අපි. හන්දාවට අපි කරදර කරනකොට ඇවිල්ලා ගෙනල්ලා අපි බ්ලැන්කට් එකම අහලා මේ කකුල රේඩියෝ එකේ වොලියුම් කන්ට්‍රෝල් එක මේක ටියුනින් කන්ඩෙන්සර්. ඒදි මේකෙ මිරි කරනකොට සින්දුවක් කියනවා. එකම මාරු කරපු ඉන්න ඕගෙන් තමයි අපි රවට්ටගෙන හිටියේ. ඉතින් උන්ද හරි ආසයි යාර හිටපු තාල්ක ඉන්න. එම් පිරිසුදු කරනවට කැමති නැහැ. ඒ වගේ තමයි බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ උඹලා මේ අන්ත දෙකේ ඉන්නේ කක්කාරේ. කර්මාකල් උපේක්ෂාට වයලා. අන්ත දෙකේ ඉන්න බෑ මැද තියෙනවා. ඔය ගරු කරපන් කිය. යාට අදුක්කම සුඛය කියන එක ක්ලික් වෙනවා. ඒක වැරදිලක් පරිදිලක් නෙවෙයි වයසට යන කොහොමඩක් වෙන්නේ ඒක. හැබැයි ඒකට නෙමෙයි ඥානෙ කියන්නේ. ඒක අර බැරිකමට කරන දේ. ඊළඟ දරින් කියන ඌව කරන්න යන්න බල හැම මේ නාකයෙන් ඇහුවොත් එම ඔබ ඒ කාය කියන ඒ කෙරුවා තමයි ඒ උනාට දැන් ඉතින් කරගන්න බැරි හින්දා උඹල ඌව කරන්න යන්න බයි කියන කවුරුත් ඒ තමයි. ඉතින් මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රතිභාග වෙන උපේක්ෂාව. ඒක අපි පරිබාහිර ශබ්දමාලාවෙන් අකරපු වචනයක්. උපේක්ෂාද මොකද ප්‍රතිභාග වෙන්නේ කියලා උපේක්ෂාව වැටෙන්නේ උපේක්ෂාට ගියාම මොනවද වැටෙන්නේ කියලා මම කොච්චර මෝඩද කියන එක අවිද්‍යාව තමයි ප්‍රතිභාග වෙන්නේ. මම මෙතෙක්කල් අන්ත දෙකට යන්න මගේ කට්ටියත් අරගෙන සනුවරිත් අරගෙන අන්ත දෙකට යන්න කැතකවාගෙන හරියට සිංහ බාහු මේ පැත්තෙන් අම්ම කරේ තියාන මේ පැත්තෙන් නංගි කරේ තියාගෙන ශිෂ්ටාචාරයට යන හැටි. එතකොට සුප්පාදේවි කතා කරලා කියන හැටි තින්හාට මම උඹ කෙරේ තරහට නෙවෙයි මේ වැඩේ කරන්නේ දරුවන් හඳා කරන්නේ මේ බන්දා. දරුවෝ කැමති ශිෂ්ටාචාරයක් කියන්නේ. දරුවෝ කැමති නෑ සිංහෙක් තාත්තා කියන්නේ. දරුවෝ කැමති නෑ කැලේ ඉඳ. මගේම නාපි කැලේට මගේම නාපි සිංහයාට. සුප්පාදේවි අරගෙන යන්නේ සිංහ බාව. සුප්පාදේවි අඬලා කියනවා දරුවන් හඳා කරන්නේ මේ බන්දා කියලා. ඉතින් මේ වගේ මේ සැප දුක දෙකට බෙදලා මේ දරුවන් දෙමාපියන් එක්ක අපි මේ නාඩගු නාඩගම දිහා බලනකොට අපේ හැම හැකියාවක්ම අපිට දුක දීලා තියෙනවා කියලා. Each will is evil කියලා. Each will is evil in being. ඕක කිව්වා ෂෝපන්හාව. ජර්මනියේදී එයා ගිහිල්ලා ෆිලොසොෆි වල කිව්වා හිතාමතා කරන හැම දේම නපුරක් නරකක් කියලා. මම මදකොල වෙස්ටර්න් ෆිලොසොෆි එක පුපුරන ගියා. මෙන්න මේ මිනිහට අසිෂ්ට වචන කතා කරන ඊට පස්සේ නීචේ ඇවිල්ලා මත්ත ගාලා ඇරියා. මේ අපිට කියන රහරි දුක හිතෙනවා තමයි මේ ඉන්චිලි සීවල් කියලා. නමුත් ඕගොල්ලෝ දන්නවනේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක සංස්කාර කියන්නේ ගින් කියන එක තමයි. සබ්බේ සංඛාරා දුක්ඛා. ඉතින් ඒක නැති එක තමයි උපේක්ෂාව කියන්නේ. ඒක නැති එක තමයි අදුක්කම සුඛ වේදනා. ඒකෝ අපි මේ හිතාමතා මේ ලස්සන දෙයක් අවුල් කරගත්ත හැටි මතක් වෙනකොට මේ අදුක්කම සුඛේ නිසා උපේක්ෂාවට ප්‍රතිභාග වෙච්ච අවිද්‍යාව උඩයි මම ඉන්නේ කියන එක තේරෙනවා.
අපි හිතාමතා කෙරුවා නම් ඔක්කොම අවිද්‍යාවට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කියනවා චේතනාම් බිකවේ කම්මං වදා. මොනව හරි ඔබ චේතනාවක් කරන බර කර්ම ජීවන්න වෙනවා. හොඳ හෝ නරක. ඒ කියන්නේ චේතනාවෙන් තොරව ඉන්න පුළුවන් කියලානේ. චේතනාවෙන් තොර චිත්තක්ෂණ ගන්න පුළුවන් කියලානේ. එතකොට මෙතනදී ප්‍රතිභාග කියන වචනේ අමුතු පෙරලියක් පෙරලන. එතකොට මේ අවිද්‍යාවට මොකද්ද ප්‍රතිභාග වෙන්නේ කියලා අහනවා. අවිද්‍යාවට ප්‍රතිභාග විද්‍යාව. උඹ උඹේ තකතිරකම දන්නවන් ඊට වැඩි විද්‍යාවක් නැහැ. එනතු වෙනම සුපීරිය නොලෙජ් එකක් සුපර් මාකට් එකෙන් ගන්න බෑ. මේ කරන වෙලාවේදී මම මේ කරන දේ තියෙන අවිද්‍යාව දන්නවනම් ඒක විද්‍යාව ප්‍රතිභාගයයි. ප්‍රතිඥාජ කන්නඩියක් මුන්ටත් දීලා කියන ඔන්නෝගේ බලපං ඔය පේන්නේ උඹ ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ දේ බාර ගන්නවා නම් අවිද්‍යාවට විද්‍යා ප්‍රතිභාග වෙනවා. ඒ නිසා යම් කෙනෙක් බාහිර යන්න ඕනේ නැහැ විද්‍යාව ලබන්න. මයිලක තියෙන අවිද්‍යාව දන්නවනම් ඒක එනේන වෙලාවේ එනේන තන අගය කරන්න දන්නවනම් ඊට වෙදී ඥානවන්තයෙක් ඇත්තේ නැහැ. ඒ නිසා විද්‍යාවෙන් කියන අද කාලේ තියෙන නවීන විද්‍යාවෙන් ගන්න එක්ස්ට්‍රෝවර්ට් හැම උපකරණයක් යන්ත්‍රයක් දාන බාහිරේ හොයනවා. බුදුජානනාංශ කියන්නේ ඉන්ට්‍රෝවර්ට් ඔක්කොම දාපන් ඔය ටූල් එකමයි. හුස්ම ඇතුළට බලන්න, පිම්බීම ඇතුළේ ඇතුළට බලන්න, වම දකුණ ඇතුළට බලන්න, කනකොට යනකොට එනකොට ඒක බලපන්. ඉන්නක ෆ්‍රිජ් ඔෆ් කප්ලා පොතක් කියලා කියනවා බාහිරට යන මිනිහට කෙලවරක් නැහැ. ඇතුළට යන මිනිහට කවදා හරි කෙලවරක් අහු වෙන්න පුළුවන්. හැම පැත්තෙම ඇවිල්ලා මැදට එනකොට කෙලවරක් හම් වෙන්න පුළුවන්. ඒ නිසා විද්‍යාව අනාතයි. ෆිසික්ස් කියලා දෙයක් දැන් ගන්න බෑ. නමුත් බුදු දානංශේ එයා එතෙන්ටම ඉන්නේ. එයා එනවා Hindu ආගමේ තැනකට. අද්වෛතය වගේ තැනට ඇවිල්ලා කියන ඇතුළට හරවන්නේ. ලතුන්ට හැරෙවන තේරෙනවා අපි මේ ජීවිතේ මල් මෙහිම් පල්. ඉල්ලගෙන කාලා තියෙන පරිප්පුක රඟ තේින්නකොට තේනවා දැන් මෞංකාර දෙයන්නාන්සේ නමක් අපිට සාප කරලා නැහැ. අල්ලපු ගෙමින් අපිට වුණියම් කරලා නැහැ. මේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි විතරමයි ඒක මගේ සීමාව ඇතුලේ තියෙන්නේ. ඒක පිළිගන්න කැමති නැහැ. ඒකට පෞෂප්තිය කියලා කියනවා. ඒකට ප්‍රගතිය කියලා කියනවා. ඒකට දියුණුව කියලා කියනවා. මගේ අවිද්‍යාව පිළිගන්න මං කැමතියි. මගේ අවිද්‍යාව මට පේන්නේ මට අසුරු කරන කෙනාගෙන් තමයි දැනගන්න පුළුවන්. හැබැයි ඒකට කැමැත්ත කියනවනම් කවුරු හරි මට කියලා දෙනකොට අනේ මටවත් පේන්නේ දෙකක් පේන්නේ කියලා ඒ කැමැත්ත තමයි අහිංසාව කියලා කියන්නේ. නිහතමානීකම කියන්නේ. නිහතමානී විතරනේ ඒක කියන්නේ මේ ඉනසන්ට්. එහෙම නැත්නම් අහිංසකකම. අපි පොඩි කාලේ 100%ක්ම තිබ්බා. ඒ අහිංසකමට ගියා නම් ওই විද්‍යාව සියල්ලම අපි ළඟ තියෙනවා. එතන වැරද්දක් කරනකොට කවුරු හරි පෙන්වන්න දුන්නම yes sir බාර ගන්න පුළුවන්. මං කියන්නේ කියන කිනේම බාර ගන්නවා කියන එක නෙවෙයි. constructive decision criticism map කරනවා නම් කවුරු හරි අහන්න ඕනේ yes වෙන්න පුළුවන්. මං මේ මයිලන්නේ දෝෂෙ තියෙනවා. එච්චරමයි එක නැති වෙනවා. ඒ නිසා මේ විද්‍යාවට අවිද්‍යාව ප්‍රතිභාග වෙනවයි කියන එක අපි හිතුවේ විද්‍යාව උතුරු උත්තරද වෙනනම් අවිද්‍යාව දක්ෂිණද වගේ ඈතින් තියෙන එක නෑ බුදුන් කියන මේ දෙක එක උඩ තියෙනවා. ගහියට නිලුම් පතක තියෙන වතුර කඳුල නිලුම් පත උඩ තිබ්බට ගෑවෙන්නේ නැතුව තියෙනවා. ඕන වෙලාවක දෙක වෙන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ආගම මේ දෙක ඈඩ් කරන්න හදනවා. සත්‍යයේ මේ දෙක එක ළඟ තියෙනවා. විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙක එකට තියෙනවා. අපිට අදහා ගන්න බැරි තරම්. ඒ නිසා අවිද්‍යාව දන්න හැම තැනම විද්‍යාව තියෙනවා. අන්න ඒක පිළිගන්න තියෙන අහිංසකම අපි ළඟ තියෙනවා නම් ඒක පිළිගන්න පුළුවන් නිහතමානීකම අපි ළඟ තියෙනවා නම් අපිට බුදුරජාන් වහන්සේ මේ තනමයි. අපි හිතුවොත් නෑ මෛත්‍රී බුද්ධ ශාසනයේදී අපි අහිංසක වෙයි. මෛත්‍රී බුද්ධ ශාසනයේදී අපිට නිහතමානී වෙන්න පුළුවන් දැන් බෑ. දැන් මේ කට්ටියත් එක්ක ඇඳලා නේ ඉන්නේ. දැන් කට්ටියට අයියා වෙලා ඉන්න නිසා දැන් ආයේ ඇඳුම් ගලවන්න අමාරුයි. ඒක තමයි අපි හිතන්නේ ලබන ආත්මක දානවා ඉවර කියනවා තමාව කියලා. අප්‍රමාදීව බලනනම් දැන් මේ කළ තියෙන හැම වැරද්දක්ම වහාම හොදාරින්න පුළුවන්. ඒ හොදාරින්න මොකද්ද? පැමිණිච්ච දෙයට එන දෙයට මූණ දීම හරහා. එහෙනම් මම මෙතනින් නතර කරනවා. මොකද ගොඩක් වෙලා ගිහිල්ලා තියෙන නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිභාග කියන වචන දිගේ යම් කිසි කෙනෙක් මගේ තකතිරුකම මගේ අවිද්‍යාව දැන ගැනීමයි විද්‍යාව කියන එකට ලෑස්ති නම් ඒ කෙනාට දිගට ගමනක් යන්න පුළුවන්. ඊට පස්සේ ආ නැවත ඉපදිච්ච කෙනෙක් වගේ. යා රීජුවනේට් වෙනවා. ඉරියන් වෙනවා. එසේ තිරියන් වීමක් සඳහා මේ වැඩමුළුව හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දේශනා මෙදින නතර කරනවා ශිල් දිනාට ජනසීමෝදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.